අපේ අම්මක් කොහෙදඉන්දලාව නෑ නෑ ෑනෑ මගේ ලමයක් ොහෙවත් යන්නෑ මගේ ළමයා රටට සේවය කරන්න ඕොන ඇතටම අපේ රටවල් කෙරෙන ක්‍රමවේදයක් නෑ සිිස්ටම් එකක් නෑනෙ ඒ ඒ දේශපාලනඥා ඒ රජ ඇවිල්ලා ඔවුන්ට පවතින්ඩ අවශ්‍යදය කරනවා මිසක්. සමාජයේ වෙනුවෙන් මොනවාද කරලා තියෙන ජනතාව වෙනේ මොනවද කරලා තියෙන. බැරි බැරිගාතන් පිසිකයාගෙන මකද. කිවට කවරන ඇදවද ලැබ මේකෙවයා දායි ද ඇ මෙහෙම කිව්වා. පුතයේ නාට්‍ය පෙන්න්න ශාලාක් නැත්තන් ඕගොල්ල ෑන බස්ස එක ගහක් ඇට නවත්තන්න. ඇඳ ගණඩ. ඉස්සරහටන්න මිනිස්සුට නාට්‍ය පෙන්නට. ම මූන ස තුර. හැබැ අම්ම කැමතිවන්න අපින්න මඳදිලවට. හ අරෑම තිජේ ආර්ද ෆිලික්ස් දස් ඔක්කොමත් එකක වැඩ කර පුතාත. කුම වේදනාව තමයි. මේ ජනතාවට මේක තේරෙන් ඇති තාතකෙන යකෝ අවුරදු ගානා ගෑනිිවරංගේ දැන් දුව වරංගෙන්ට පස්කු බෝම්බ පිපුරුණාට පස්සේමක් පියා කිව්වා පුතේ අපරාදේ හිතන්නේ වූගොල්ලා දැන්වත් පොහැරියන්ට බලන් ඕෝන කියලා කිව්වා පුළු ශාලාව එක පාට ගල් සද්ධයක් පියා ඔබඩලට නුදුන් ඒ අවවාදය මේ රට තවදුරට අකර්මන්නේ වෙන වනං කවශල්ලට පුුවන්කමතිීද දරුවන්ටේ අවවාදේ නොදීන්නගෙන. ල රාමගත සීමමයිමෙන් ඔප්ප ජනක කුඹුකගේ සමඳ සැල්සරන්න. මිත්‍රමිතුරුවයන අද අපේ ලයින්සැන් බ්‍යවන් අපේ නාලිකාව රහා කැඳවාගෙනෙන් ශිල්පිනියය ගැන වන් මෙන්න මෙහෙම කියන්නම්. ඇයි රසේ වන්නේ හිව්වේ වේදිකා අනාට්්‍යි කලාව ඇතුද. ඒවගේම හදවතයේ භාෂාව ගොඩ නැගුවත් වේදිකාව ඇතුද සිනමාව රූපවාහිනය සහ වේදිකාව කියන මේ මාධ්‍ය ත්‍රිත්වීම ඇය ඉතා විශිෂ්ට භූමිකා ගණනාවක්ය රූපණය කලාා ඒවගේම මේ මාධ්‍ය ත්‍රිත්වම හොඳම නිල්ියයටහිමි සම්මාන රැසකට ඇය පුරුමකම්කිව්වා. ඒමනැ ඉතින් වෙන වැයුම් උමටදනෙද කොමනත් මේටිකත් මම කියන්නද ජවතු පුර විශ්වවිද්‍යාලයේත් ඒවගේ මොරටුව විශ්වවිද්‍යාලයත් පේරාදිනය විශ්වවිද්‍යාලයේත් ඉංග්‍රීසි අංශයේ බාහිර කතිකාචාරිවරයක් කැටියටයි ඇය මේ මෝහදේදී වැඩ කටයුතු කරන්න. ඒමන මේතමයි ප්‍රී මිතුරු මිතුරේනි කෞුෂල්ල ප්‍රනාාන්තු මහත්මේ අයිබෝන් කවෂ අයිච ඉ කො විත නන්න හොඳයි නරකයි එක වෙලාට මේ අපේ දැන් ලෝකෙත් සිද්ධ වන යම්යම් වෙනස්කම් එක ඉතින් ජීවිතය ඇතැම්බිට හොඳයි ඇතැම්බිට නරකයි දසාමානය කවුෂල අප මේ ලයින්සන් බියෝන් අප සාකච්ඡාවට ගෙන හැම ශිල්පියකුට මෝ ශිල්පිනිියත් එක්කම. අපි මේ පඩ්යාගේ ළමාකාලේ අතපතගාගෙන තමයි සාකච්ඡා විසරහට යන්න. ම ඇැමති කවුශල්ලගෙත්තහෙම ලමකාලයට පොඩ්ඩක් පිවිසි ල එන්න මුොකද දැන් මෙතනින් එලියට බැස්සුත් අපිට පේන්නේ අරම මේ පක්ෂ විපක්ෂ කණ්ඩායම් වලට බිදිලා ගහ මරාගන්න කෑකූ ගහගන්න. ාලිේන්තුව ඒ තරම්ම මේ පාර්ලිමිේන්තුව ආසන්නන්නේ තමයි ඔබේ නිවස පිහිටලතිය. ද කවුශල්ල මේ පුංචිකාලින්දලම හිටියේ මෙතනද හෙමනැත්තං ද්‍රාමීය සුවද විඳගන්න පුංචිකාලිවට අවස්ථාවක් තිබුණද. දැම් මගේ මාව ගම්පහ ගම්පා මේ ප්‍රදේශයේ වීගොඩ කියන ගමේ. ඇ රාචිසියි ඒ ගමේ මේ ගුරුවරු. ඉතිං පුංචි කාලේ මට අවුරුදු කොහු මරි අපිටවුරු මට අවුරුදු අටක් පවිතර වෙන කොට තමයි එක ස්කෝලයන කාලේ වගේෙන කොට තමයි. අපි කොළඹටේ කොළඹට ආවා කියලකයන්නේ මගේ පියා රජ සේවකෙක් නිසා ඔහු ඉතිං තැනින් තැන මාරු එවි ගාල්ලේ මතුගම නිිට්ටම්බුව ඔය වගේ ප්‍රදේශවල ඔහු වැඩකරා. එතකොට ගම්පාශීත ප්‍රදේශල වැඩකරන කොට මම වැඩිපුර හිටියේ ආචිසි අයෙක. එතකොට මට ඒ කාලේඒ සුන්දරත්වය විඳගන්්ඩෙතිහුගක් පොඩි අවස්ථාව ලැබුණා. ඒ ඇරුණුකොට ම උගා කුලි අපිටේ මගේ මාම කෙනෙක් ඉන්නවා මේ. අප අම්මත් එක්ක නාට්‍ය කලාවරත්තියක් සම්බන්ධ වෙච්ච ඔය ධර්මසයන පතිරාජලා ඇසුරේ හිටපු තිලකසිරි සුබසිංහ කියලා ඔහු කුලි අපිටේ එකන අප අම්මගේ ෆස් කසිීන් කියලා කියැ නහීමමගෙන අපි හුඟා කුලි අපිටිය නවා නිවාඩු කාල්ටගෙහිල්ලා ඒ මුළු මාසෙම මමයි නංගේ එහෙ ඉන්නවා ඉඳලා ඉතිං අර කඹූරේ වීවේලන යි පෝල්කාඩන සල්ලං කරනවා පුද්දුම රසයක් මින්ඳෙනවා. බයි ජනක දැන් මගේ තාත්තා මේ ඉඩමගත්තය එද සම්සේ හැට නමේ හැත්ත දෙකවෙනකොට මේගේ හදලා. එතකොට අපි ආව ගමකට. එකෙන අම් මගේ අම්ම කන මේ හරේ නාගරී කරණය වෙලා තිබුණ සම්පූර්ණ ගම එතකොට වහිනකොට මේක යට වෙනවා යටඋනාම අපඔ කොම බෝට්ටු පදිනවා අර මොනවදරම පාරුවරඉල්ලා වැටිලා ළමයි අම්මා ගැහුවා මට නංගි වරගෙන ගිහිල්ල නංග එරු නාාරයමය කෙලා ඒ වගේ පුටුම විනෝධයක් අපි ටීනකින්වත් හිතුව නෑ දැන් පාරට යන්ඩ ඇතැම්මක් ඇන්ඩෝනේ වාහනේ හැබැයි කෙටි පාරක් තියෙනවා නියරක් දිගේ පාරටයන්ට පයි. හැ බැයි අපි ඔහොම ඉන්නකොට මම අපි පාසැලටගේ කොළඹන. එතකොට ටික් දුෂ්කරවනා අර ඉස්කෝලැරල තනියමෙන්න්ඩයන්ඩ ඒක නිසා අපි වැල්ලවත්තගිල්ල පදිංචනා අවුරදු පහක්. හැත්ත පහේන්දලා වුරුදු පහක් කිටා වැල්ලවත්තේ. එතකටඉ ඒත්‍ර කාලතම ඉතන පාලිමිට ගත්ම මේ හැදින් නැතිතනේ. ඒ අතර ආපහු මෙ ට ආව අ අසුවේ වගේ ඒ එනකොට පාර්ලිමිෙන්තුව හදාන්ට පටන් අරගන පාර ඉතින් මඩ වෙලා මෙහහි හරියට ඉතිං දේවල් වෙනස් වේගෙන එට පටන් ගත්තා. ඉතිං ඇත්තර්ම කියනවානං ඇත්තමඒ ඒ කාලේ මතක්කව හරි දුකයි මගේද මගේ දරුවන්ට ඒක මිඳින්න නැතිවීම ගැන එකැනේ ඉස්සර මේ මේ තිබුණ නෑම තාප මේවා තිබන නෑදැන් අපේ හාගෙරන්න කවදි හාගරන්නේ කව්ද ලපි දන්න. ඉස්සර මුලු එකම එකම? තනියායක් වගේ නියායක් නෑදෑ යෝ වගේ. දැම් මෙතනින් මම එළියට ගිහාම උදේ ඉරිදසෙන සුරාදා හවස පහට ඉතර තමයි ගෙදරෙන්නේ අම්ම දන්නන්නේ අපි මොන ෙදර කනවා ද මොන ගෙදර ඉන්නවද කොල්ලොත් එක්ක තම අරි හරියට ගස්නගෙනවා උරු පදිනවා කරපු නැති දෙයක් නෑ. ඉතින් ඒ කාලේ අප අම්මලා එහෙම පස්සෙන් ගිල්ල අපි කොහෙදන්නේ අරිමය කරලා බලන්ඩ එහම විශේෂ ප්‍රශ්නයක් තිබුණේ නැහැන. පොද හමෝ මේ සහෝදරත්වයෙන් ැදල වෙතින ැගීමන මේ මගේ දරුවන්ගම පාරටවත් යවන්නේ කවරල වැඩිහිටක් වැඩිහිටෙක් නැතු. අහ අල්ලපු ගෙදරකට යවන්න. බයයින්නේ දැන් තියෙන තත්වය අනතික අපි කිසිගෙන කඳුරන්නෙත් නෑ. අපේ ජීවිතත් සීමා වෙලා දැ. එතන තියෙනවා මේ රහුල හාමුදුරුවන්ගේ වල්පොල රා ආවාස. එතන්න ගිහිල්ලා දහම් පාසලක් තිබුණා හරීම සරසවත් දහම් පාසලක් මාසකට එක පාර ඉංග්‍රීසින් ගැන්ුවේ. ංහල දෙමල මුස්ලිම් කතෝලි කොක්කොම ලමයියනවා ඒ දහම් පාසලට බුද්ධාගම ගැන උගන්න නවා හරිම ප්‍රායෝගික විදිහකට ති ළමයි ගිල්ල එතැන සෙල්ලන් කරනවාරය මේ දැන් එහෙම දැන් එතැන්ට එහෙම යන්න බෑ ආරක්ෂිත කඳවුරුදාලා නමුත් ඉතින් අපි අපේ වැඩ කටයුතු කරන යන්නවා කෞුෂල්ලගේ මේ පාසල කවැටට මොකක්ද සොහන් කරවා දැ මම පාසල් හතරකට ගිහිතියවා ඉසල්ලාමගේ අනුල විද්‍යාලට අවරු හතරමනිශ්‍රේණය දක්වා ඊට පස්සේ කියිය ගෝතමී බාලිකා විද්‍යාලට එක අවුරුද්දක් ගියා ඊට පස්සෙ දැම්ම මව සුජාතා බාලික කෙල බම්බල පිටියේ තිබුණා මේ මොකද ඒකට දැම්ම හේතුව තමා මගේ මව මියසිේ සිද්්‍යාලය ඉගෙන ගන්නකොට හිටපු ඇමරිකානු විදුහල්පතිවරියයක් වන කලේරා මොට්වානි ඇය තමයි බුඩිස් ලේඩිස් කියන ස්කෝලේ හැදුවේ තෑ මියේ එකට පිින්සිිපල්ල ලායිටිය අම්ම ඉගෙන ගන්න කාල ය තමයි සුජාත විද්‍යාලයක් හැදුවේ යට ඕන ඕන අමට ඔන්නා මාව ඒ ඇසුරෙහි ති අවුරුද් දෙකක් ඉතර මං එතන හිටිය මමයි නංගේ. ඊට පස්සේ තමයි ශන්තපවල බාලිකා විද්‍යාලටගේ හායව නිශ්‍රීණයදලා ඊට පස්සේ තින් නිවර වෙනකම්ම මිලාගිරී ශාන්ත පවුල ාලි විද්‍යාලය ඇ මේ මලාගිරිය කියන්න මේ අපේ මේ ශේෂත්‍රයට මේ ඒ විශිෂ්ට ශිල්පිියන් දායාදකරපුුණ එක යන්ත්‍රණයක් වගේ පසැලහිට නේද සාල පිරිසක් මලාගරිය ඇතුළින් ගන . මේ අධ්‍යක්ෂවරියයෝද පුද්දුම මේ තග. කවෂල්ල ස්කෝලයනකාලෙ මේ හොඳ ක්‍රීඩිකාවක් කියලා රංචක්කාවේ ඇතද. ක දිස්්‍රික් අරගලින් සාල් ජක්් නත් පත් කරගත්තකි ඕ දැම්මම මේ සුජාතක ඉන්නකොට මේ සුනේත්‍රා සරච්චන්ද්‍ර මහත්මිය ඇවිල්ලා අපිත්ක නාට්‍ය වැඩමුළු කර ඉතින් මම නාට්‍ය වලඟ පෑවා මම නාට්‍යේලියල අධ්‍යක්ෂය කර ම හතර නිශ්‍රේණයෙන් නැද. හැම ටර්මෙන්ට් එකටම මම නාට්‍යයක් කරලා මම අධ්‍යක්ෂණය කරන ඊට පසේ ම සෙන් පෝල්සටයාට පස්සේ මට අර ඒ පරිසරය මට නැතිවුණ. මට එම නාට්‍ය කර නා කලා විශේෂ හැඟීමක් ට එක තිබනනෑ. පස්සේ මම. ක්‍රීඩාවලට යොමෝන අතර හෞස්සකට තිමුණහරි කරන්නප මෙන්න දේනේ මට ද අන්ඩ පුලුවන්ද මට තේරු අද අන්න පුලක ඊට පස්සේ. අපි තාත්තත් මේ ක්‍රීඩාවලට හරි කැමති තාත්තමම ටොරින්ටර් නරගෙන ගිල්ල පුහුණු කරන. ඉතින් ඒකෙන් මම ඇතරම මලදන ක්‍රීඩාවල්ට නිකං නිරායාසෙන් වගේ යොබුණ අරන්නේ. නිවාසය බේරගණ්ඩ ඉතින් ම තම අන්තිමර ඉදිරිපත්ව වෙන්නේ ඉතිං මම ඔය මීටර් සීය දෙසීය සහ උස පැනීම කියන මේ තුන මම අනිවාර්යෙන් අපේ නිවාසය ඉතින් පලවෙනි තැන හම්බෙනවා තීට පස මයි දිස්ත්‍රික් මට මේ ඒවටත් ගිය තම මම මේ පිහිනීම පිහිනීමත් කරාපේ හවස් එක වෙනුවෙන් ඉතිං ඒවා කරගෙන යනකොට ඉතින් ඊට පස්සෙ කපුොහොමත් ගෙදර කියන්නේ නාට්‍යනේ නිකම්ම ඉතින් තල්ලු වෙලාව. කෞෂසල්ල කොහම දැනෙ දැන් කවෂල්ලගේ මව සෝමලතා සුභ සිංහ මහත්මියය ඒවෙනකොට මිලාගිරි උගන්නනවනේ. එතොට ඇය ඒ වනකොට මුදු පුත්තු ඇතුරු ලංකා ඇතිවිිච් විිෂ් නාට්‍ය ගනාවකම රංගි ශිල්පිනයක් හැටියටත් වැඩ කරලා සම්මානනය රංග ශිල්පයක් බවට පත්වෙලා තිබනස් ඒගේ නාට්‍ය වල විතරක් නෙවෙේ සිනමාවත් ඇගේ අන්‍යතාවේ තහවුරු කරලා තිබුණ තැම් මේ. පසල්ලන දැවක් හැටියට කව්සල්ලට කොහොම දෙතකොට තමන්ගේ මව දනුෙ කොහො හෙමයි දැම් න් පවන්සකට ගිය දමම වගේ අප අම රටගිය අවුරුද්ධකට රටගිය වෙලාවේ ඒ කාලේ තමයි මඩොල් දාවේ දැ ස්කෝලනුත් එක්ක ගිය මඩොල්දුව බලන්න දැන් හැමෝම මේ තරුණ ගැහැනු ලමයි මේ අජත් දිනදාසට පුද්දුම ආදරයකින් දැන්ඒ කාල අජි දිනිසා සමයි රෝමියෝ කොම පාසල් දරියන් හිට පස්ස මේ ඔන්න අම්ම රටහින්දලාවාම එක දවස කම්මාව ස්කෝලට මාවගන්ඩ දෙයනේ මුළු ඉස්කෝලම කැලඹුණා මංකිව්වා අම්මට අනේ අම්මේ යනං එඩපා මේ ස්කෝල්ට මේ මං ඇමති නෑ අම්ම එන පට කියලා මොකද ළමයි දැන් මේම් කියන අම්මනිකන් තරුවක් වගේ ලබයින්ට ඉතිං හැබැයි මට හැබැයි එහෙම මේ ඇත්තරමිති අපේ අම්මා එම විශේෂ විදිහයට හැසිරුණේ නෑනේ එල්ලියවත් ඇතුළේවත් හරිම සාමාන්‍ය දෙැහැනියක්න ඉතින් ඉතිං ඒක නිසා මටහෙම ලොකුව ඒකන මේ නිලියක් හැටියට මේ බාහිර ආල්ටෝප වලින් මේ අම්මාට මතකත්නයම්මන් ඉලියත් කෝද කියලා එහෙම එකක් නෑන ඉතින් අම්මා කරන්න වැඩ කරන්න හම දන්නවාන්න ඉතිංගේ තත්තේ ඒක නිසා මටහෙම ඉතිං අර අම්මා ගැන මට විශේෂැකින්වක්තින ඇය මෑය මේ අප්‍රතියත දෛර තියෙන ගැහැන අක්ෂහම පුදු ආසාාවකින් මේ කරපු සේවය සහෑ මේ සහදරම පුද මතනවා මහරැ ගිල්ල නාටලින මුළලුව එලියන නාටිලෙ දේ අපි කිය ෝන නවාවර ඩ ඩ ගෙල නාට්‍යය යෝනවජාති රසවත්ටක් ඒවාගේ. ටකවෂල ම මෙහෙම කිවොත් දැන් සෝමලතා සුබසිංහ මහත්මියගේ. නූතන ප්‍රකාශනය තමයි කවුෂසල්ලයා ප්‍රනාාන්දු කියලා හැරි මං එහෙම කියන්නේ කාර්මණ කීපයක් නිසා. මොකද ඇය ගුරුවරයක් තාම දක්ෂ ගුරුවරයට කවුසල්ල ප්‍රනාාන්දුත් එහෙමයි. ඒවගේම ඇය ලංකාව හිටපු විශිෂ්ට රංගි ශිල්පනිය කවුෂශල්ලය ප්‍රනාාන්දු කියන්නේ මාධ්‍ය ත්‍රිත්වේම ඒඇන්නේ වේදිකාව රූපවාහිනය සහස් සිනමාව කියන මේ මාධ්‍ය ත්‍රිත්වේම කෞුශල්ල නැමති අනන්න්‍යතාවය තහවුරු කරපු ශෂ්ට ගනය ශිල්පිනයාකම මූුණට කියන කතාවක් නෙවේ එක මේ සමාජය තියන පොදු හැ කතාව මක ඇත් අනි පැත්තෙන් ගත්තොත් දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන රංගවේදය පිළිබඳවත් අනිකුත් කරුණුකාරණ පිළිබඳවත් අධ්‍යාපනය ලබාදන ගුරුවරයක් ඔබ ඔබේ මවත් එහෙමයි හැරි සෝමලතා සුබසිංහ මහත්මයක න යෝද බල යෝධ ශක්තිය තියෙන කාන්තාවක් මහිතනවා කව්ෂල්ලා ප්‍රාන්දුුත් එහමයි කියලා දෙකක් හරි රඟපෑමයි ගුරුවරයක් කියන එක හරි හැබැයි අම්මගේ ශක්තිය ඇත්තම කියෙනවනම් මට භාගයක්වත් නෑ කියලා මට හිතෙනවා ඒ ඒ එකක් ස අම්මා තරන් හොඳ නිර්මාණ ශිල්පිනියක් නෙමේ ම අම්මා පුදුම නිර්මාණ හැකියාවක් තිබිච්ච කෙනෙක් ලියන්ඩද සංගීතයල දමට පසිින්දු කියයන් හෙම පුළුවන් අම්ම මාව ඇත්තටම කියෙනවා නං ජනක අම්මට ඕනවඋනා මාව තනිකර මේ ශ්‍රීල්ලාංගික වේදිකාවට අම්ම ම පොඩිකාලයඉඳලා හැදුව මට ම නොදැනුවත්ොම එකනෙ අම්ම මට ගායනය ඉගැන්වා සිතාර් ගිටර්වාද ගැන්න උඩරට පහත රට නැටුම් ඉගැන්නවා පිහිනන්්ඩි ගැන්නවා එකන ශිල්පිනියක් හැඩට ඇ හිතුව මේ මේ හැමදේම. අත්ත අවශ්‍යයි කියලා. ඉතිං හැබැයි මටඒ අම්මගේ නිර්මාණ හැකියාව නම් ඇත්කටම මන්දන්න ගෑවිලාත්නෑකෙන මට හිතෙනවා. අම්මට තිබිච්ච ඒ අම්මගේ තිබුණ පුතුමමි අවදානම් ගණ්ඩ පුළුවන් කිසි ම බයක් නෑ අභියෝගවලට මුණ දන්න ියෝගට මූුණ දුන්නා ඕන වෙලා ගත් අබෑන්න එක නැගපල්ලගේ වවාක් ගේ අපපෝස්තර් ගැහවවා මහ රැෑවුණත්. ඕර කෙනෙක් ගිහිල්ල වාද කරලා හරි මේක තමයි මගේ තැන කියන එක මට එහෙමම ලොකුවට පිහිට ල නැහැ කෙලා මට හිතනවා. ඉතිං ඇත්තටම සමාන කරන්න බැහැ මං හිතන්නේ අම් මගේ තියෙන ශක්තියයි මගේ ශක්තියයි සාමාන්‍ය දුරකුට තියෙනවා අම්ම තරක් නැහැ. දැන්කවශල්ල මේ විකෘති කියන්නේ මේ අපේ රටේ නාට්‍ය කලාවේ එක සන්ධිස්ථානය. ඒ ඒක ඔ විකෘති නාට්‍ය මුලින්ම බිහිවෙන්නේ විනාි තික නාටයක් හැටරන මල සුබසින් මස් ගුරය ැටින්න කාල ලමයිට එකතු කරගෙන තමයි මේ නාට විනාඩි තියක නාට්‍යකරඩ බිවෙන්න ඒක කවුශල්ල රඟ පෑව ඕ ම හිටියා කෝරස්සක ඒකැන රංගන කෝරසකක් තිබනන්නේ ඒ කෝරසෙක හිටියා. විකෘති නාටිය කතා කරපු අන්ර්ගතය ඉට පසේ ඊ ඊලග විෘති නාට්‍යේ දීල් ගනාට්‍යයක් බවට පත්වෙනවා ඒක ගම්මියම් ගම්පුරා සැරිසනවා දරුවන් වැඩිහිටියන් ඉතාම ආකර්ශණයෙන් මේ නාට්‍ය දිහා බලනොවා දකිනවා ඒ එක වැළඳගන්නවා. තැන් ඒක කතාකරපුන්තර්ගතය. විකෘති නාටේ ඇතුළ කතාකරපු අන්තර්ගතය. අද වෙනකොට විකෘතියක් බවට පත්වෙලානෑ ඒක තවත් ප්‍රකෘතියක් බවට තමයි පත්වෙලා තියෙන. එක තාම බරපතල තත්ත්වයක්. තියෙනවා අද දවස වෙනකොට විකෘතිනාට්ටි කතා කරපු මේ අන්තර්ගතය මේ ස්වභාාවෙන. හැබැයින් මට මිහිම පශ්නයක් තිෙනවා. ඒ විකෘතිනාට්‍යය තුළ කතා කරපු අන්තර්ගත්තයට යම් සමාජයේ බලපෑමක් කරන්න අද වෙනකොට හැකියාවක් ලැිල තියෙනවාවද මේ නාටි ක නාට්‍යිය ඇතුළි. එහෙම වෙලා නැහැ ජනක ඒකට හේතුව දැන් මගේ මව ඒක කියනව අවසාන වශයෙන් කෑමට බීමට ඇඳුම පැළඳුවට ගට දොරට යානවාහනයට, සැමට සමාන ලොවක් බිහිවෙන්න ඕනේ කියනෙක්. එතකොට ඒක තුලනමා අපි කරන වුරතියට සමානාත්මතාවයක් තියන ඕල අපි කරනවුරතියට. අපිකෙවොමෝ වඩු වැඩකරන කෙනෙක් ගරාජ්‍යකක මිකෑණක් කෙනෙක්. සහ ගුරුවරය දොස්තර කෙනෙක්. ඔක්කෝටම අපි කියමු ගනවාදී ලෝකය තුළ බටහිර ඔක්කොම එකම පබ්කට ගිහිල්ලා. බොනවා එකට හේතුව ඔවුන්ට ලැබෙන වේතනයේ ලොකූ වෙනසක් නෑ එකන්නේ තමන් පෙට්‍රල් ගැහ්ුවත් ඒ කෙනාටත් අතන්ටයන්ඩ පුළුවන් වේතනයක් තියෙනවායි පාර්වැට කරනගෙනටත් ෙම ගිල්ල ඒකම සාපුවෙන් ඇඳුන්ගන්න පුළුවන් එකම සුපමාගකට් එකට යන්න පුළුවන් එහෙම තත්ත්වයක් අපේ දැන් එහෙම තත්ත්වයක් ඇති වෙලා තියෙනවාද අපේ පාසල් ඔක්කුම කොල්ලඹ රෝල් එකට හරි ආනන්දට හරි විසාකහරි එන්න බලනවා මිසාකුන් මොන පාසල්ද දියුණු කල්ලා තියෙන්නේ අපේ අපේ රටකරපු කිසිම කෙනෙක් අවම වශයෙන් අධ්‍යාපනය දියුණු කරාද. මන්න තරම් උගත් මිනිස්සු හිටියද දැන්වා ගෙනෙීමේ හොඳ උගත් මිනිසු ඉටියන රටකරවන ක්‍රම තුල එක කිසිම කෙනෙක් අධ්‍යාපනය පාසල් දියුණු කරාද අධ්‍යාපන ක්‍රමේ වෙනසක් ඇති කරන්ඩ උත්සාහයක්කය දද. දැ ජනක දැන් අපේ සම්පත් සමානෝ බෙදා හැරිලා නෑනේ පාසල් වලට දේශපාලනඥයක් කියවා ඔන්න ිහිල ලැබ් එකක් හැිය කල ඉස්කෝල ඒත් ඔොහ ස්කෝලට අවත්්‍ය අවශ්‍ය මැති ස්විමින් පූල එකක්ද දෙනවා ඒ ලමයිට ස්වම් කරන්් ඉස් පන්තිකාමරතිෙන්ඩ ඕනන ඒ ඇනේ දේශපාලනයක්ඥෝ බලන්නේ ඒ ගොල්ලන්ට චන්දය ලබා ගන්්ඩ. කරන්ඩ පුළුවන් හෝ ඔවුන්ට යම්කිසි කුට්ටියක් ්‍රබාගත හැකි ප්‍රොජෙක්්ට එකක් කරන්ඩ මිසකු මොනවද එදාඉන්ඳලා අද අපට හදලා තියෙන් මේකේ යම් කිසි ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න්න ඕනේ එතකොට දැන් මේ අධ්‍යාපල ක්‍රමය තුළ දෙමව්පියන්ට ම අවසාන් වසයෙන් බරගණඩ සිද්ධ වෙලා තියෙන් දැන්ක් මගක් වෙන රටවල්වල හවස තුනහතර වෙනකක් ලම ඉස්කෝලේ ඒ ගොල ස්පෝට් කරන්නන්නේ මියෝසික් කරන්න ඔක්කෝම අමත රන්න ස්කෝල දැන් අපි කරන්න ස්කෝලෙෙන් ගෙදරගෙනල්ලා මියජික් පන්තිර වෙන මාරින ස්්‍රමිින්වලල්ට වෙන මරිනවා ස්ෝටස්ල්ට අපි ගෙන අන්ඩුවෝන් දෙ මවපියන්ට ඕනේ යම්කිි රැකියාවක් ස්තිර රැකියාවක් පඩියක් ලැබෙනදේකට ළමයමියමු කරන්න ඉතින් අපි ඩැන් නාට්‍ය බලලා හුඟක් අයවිල්ල කියවා මේක හරි ඇත්ත නමුත්. හද ඒකට අවශ්‍ය පසුබි මහදල දේ මේ නාට්‍ය නොබලපු අධ්‍යාපන ඇමති කෙනෙක් නෑ නොබල මංකයන්න ෑ මේ කාලෙ කෙලා නමුත් උගා කාලවල අධ්‍යාපන ඇම තිලා ඇවිල මේ නාට්‍ය බල තින බල රරි හොඳයි අරේ මේ කියලා එකහෙම අමත කරලා දැම්ම මේ ඇත්තටම අපේ රටවල් කෙරෙන ක්‍රමවේදයක් නෑ සිිස්ටම් එකක් නෑන අද මෙතන කඩයක් කැරයා එෙට අතන උපමාගට්ට එකක් කරයා එතනම හා පැත්ත පන්සලක් හදනවා ඒ වගේ කිසිම ටවුන් එකක් ගනගරයක් ප්ලෑන් කරන්නත් ඒත් දේශපානගඥට ඕන හැටියටනේ එක ආ්ඩුවක් ඇල්ල මේක හදනවා තවාආ්ඩුවක් ඇල තව එකක් අදන. කිසිම ප්ලෑන් එකක් නෑ අපේ රටවල්ල. ඒ ඒ දේශපාලනඥා ඒ රජ ඇවිල්ලා ඔවුන්ට පවතින්ඩ අවශ්‍යදී කරනවා මිසක්. සමාජයේ වෙනුවෙන් මොනවාද කරලා තියෙන ජනතාව වෙනුව මොනවාද කරලා තියෙන්. තියෙන ලොකුම වේදනාව තමයි මේ ජනතාවට මේක තේරෙන් නැතියක්. මේ දේශපාලනක් යෝ එන්නේ ඒගොල්ලංගේ හපතට මිස රකය හප හපතට නෙමේ කියන එක තේරෙන්නේ නෑ. <point> ැ විකෘති ට ඇතුත් තාකරපු අන්තර්ගතයේ ප්‍රබල අන්තර්ගතයට බලපෑම්වෙන්න මගේිතන මේ දේශපාලික ක්‍රමවේදය නිසා තමයි අද වෙනකොට අරිතත් වඩා දරනු වෙලා තියන්නේෙ ඉතාම දරනු ඒකැනේ ඉතින් අපි සමාජය තනිකර දැන් බලන්ඩ ජනක හැදි තියන්නේ එකනකා නුරුස්සන දත්වට ඇදිල තියෙන්නේ ඒකට අධ්‍යාපන කරමය විශාලම ප්‍රශ්නයක් ඇති කරනවා. ැකශල අපිද මේ සාකච්ඡාව ගුණු කරන්න ඔබේ ම සෝමල තස්සුභ සිංහ මහත්මේ විසිේ ආරම්භ කරපු මේ පලේ හවේහෞස් පුහුණවීම් ශාලාව ඇතුළේ ඒකන තන් මේකට කේනවාව ළමහා යෝන් රංග පිහිටය කියලත් කියේනම්. දැ මේකත් මට බොහම හුරුපුරුදු තැනක්නේ සෝමල සසුබ සිංහ මහත්ම අධ්‍යක්ෂණය යටතේ ම මුලින්ම කලේ ඉංග්‍රීසිනාට මතන ්‍රයිල්ල් ඩඩයින් කම ඉරවස්ස තමයි යදම් එකටාවේ බැරි බැරි ගාති ඉංග්‍රීසිකයාගෙන මේ කිවට කවර ඇද වදල මේකෙ අදාය දන්න අපි මේ පෙරදින විශ්ව විදයාාල කියලා ඉංග්‍රසියෙන්ලා රඟාලා මේ ගොල්ල ඔක්කෝවේදිකාව දැගේන්නවා ඉංග්‍රීසි හොඳට පුහුණුවවේ දන්නආය සියලම සියලුමය අපේ අම්ම ඉස්ර මොකක්දකවේ මොගතිෙන කිවවේ කං අඩි පුපුරණ අත් පොල සන්නාධ දෙකා වන පේරදි විශ්වවිද්‍යාලේ ඉන්ජිනේරු ැකල්ටගේ මයි මේක කලේ ොට හැමෝමේතුව මේ ඉටනශන කූල් වලගේ ළමයි තමයි මේ විලමේ පලේර කියල පැයි දෙකහමමාරග ඉංග්‍රීසි නාටියක මම පලේ කරන්න සු සුද්දෙක්ගේ තාන්න ජාතිගේ එතකට ප්‍රනවසේෂන් ඒ ඔක්ො මත්ත එක්. ිස්ස ගඩනෑගිල කි්වා දැන් දැරන්ත අප්පුඩි හඩ මැද්දි මස්ැරල්ල කිව්වා මේනාටේ ඔගොල් හිතනව ද මේලා මයින් ඉින්ං ග්‍රීසි පුළුවන් කියලා මේනනා ඉංග්‍රීසි පුළුවන් කවුෂල් ලට විතරයි කිවාජ මුළු ශාලාව එකවාට ගල සද්ධයක්ට ම එක ඇත්තටම කිවේ ඔල දක්ෂ දක්ෂතාව පෙන්නන්න සහම තව වටනාකමක් ලබා නමුත් ඒක කැරග . කයක්කෝ හමලමිේ පටිරෝල් කරා එ ඇත්තරම ඉති මොන තරං අපි දෙමලෙන් නාට්‍ය පෙන්නලා තියෙනවා ඉංග්‍රීසියෙන් සිංහලෙන් එකනෙ ඒකයන්නේ අපි අපිට සමට භාෂාව නොතේරුුණත් මොන තරන් ඒ කැපවීම සහයේ වටිනාකමනේ ද අපි බ්‍රිටිස්් කවන්සිල් එක වෙනුවෙන්න්නේ නාට්‍ය නිශවාාධනය කරේ තැමි පලේ හවුස් එක ගැනඕ කවශල්ල කොහොමද විග්‍රහරණ මුක්ද මෙතතිනි සිද්ධවෙෙන්න්නේ මහිතනවයි අපේ රසික සමාජිට ගොඩක් වැගත්ව කියලා. ඕ මගේ මවගේ මුළු ජීවිතයම කැපකරේ නාට්‍ය කලාව සහ. එක නාට්‍ය කලාව කියලා අපේ අම්ම මේ නාට්‍ය කරන එක විතරක් නෙමයි ඇයට ඕන නේ. ඇයට ඕනඋනේ සමාජයට දරුවන්ට යම් කිසි අධ්‍යාපනයක්. නාට්‍ය පිළිබඳ පමණක් නෙමේ ජීවිතය ගැන කලාව ගැන නාට්‍ය ගැන ජනකාවී ගැන මේ හැම දෙයක් නාට්‍ය මාර්ගයෙන් ඇයට ඕනකමක් තිබුණා දරුවන්ට ලබල දෙන්න ඇය එක කාලයක් වැඩ කරා මේ විෂය මාලා සංවර්ධන දෙපර්තමේන්තුවේ ඒ ැන් පොඩි ළමයින්ට කොහොමද නාට්‍ය මාර්ගෙන් ගනං ගන්නන් විද්‍යාවූ ගන්නන්නේ ඒ දේවල් එතකට පොඩි ලමයින්ට සිංහල එතකොට ඒගුලන්ට හුගාක්ම පාඩංකර කර පලවෙෙනියකට මේ උත්තරේද. එහෙම නැතුව සුන්දරව කාවී සින්දු නාට්‍යවලින් මේක කොහොමද කරගෙන යනේ ඉගෙන හරට පර්යේෂණ කරය. ඉතිං ඔය වැනි හුගාක් අභිමතාර්ථය නෑයට තිබුණා. ඉතිං ඒ අනුව තමයි ඇය එක්දා සමසය අසූ එකේ මේ නාට්‍ය පාසල මෙතන ආරම්භ කරේ එතකොට ඒවකට හිටපුව. ලොකු කලාකරුවෝ කොම මහිතන්නය ආවා මෙතන පෝල්තෙල් පාන පත්තු කරලා මට මතකයි අ අප්මාමත් ස්කෝල නොතකොට ඇවිල්ලා ඉතිං හුග අය කිව්වා සෝමලතා මේවා පටන් ගත්තට මේවා ච්චර කල් පවත්වන්න බෑ මේවා ඉතින් හතු පිපෙනවාගේවයෙනවා. ඉතින් මගේ අම්මා කිසි දෙයක් බෑ කියලා අතාරණයක ෙන්නේෙවෙේනි ඒ විතරන්නීමේ මගේ පියා. ඕන වෙලාවක අපේ අම්මට ඔහුගේ ඕ ද්‍රාෆ් එකෙන් සල්ලි අරන් දෙෙනවා සහ අපිට පොඩි ඉඩන් දෙකත් තිබුණා මේ කොහෙ දංකොටුවේ ඒකත් විකුණවා විකුන්ලා නාට්‍ය කරා ඉතිං ඒ කොයිස දෙකට මගේ පියා අක මැත්තක් තැක්වේ නෑ හැම තිස්සම මගේ පියා ඇයට ශක්තිය දෛරය ලබල දුන්නා මේ ඉතිං මොකද මගේ පියාත් නාට්‍ය කලා මාර්ගයනය මගේ ම හමවෙලා ව පරදින ශවවිදලි සරචන්ද්‍ර මහත්්‍යයාගේ නාට්‍යත් කරන්න ගිල්ල එහෙම තමයි හමුවෙලාතිබෙන ඉති ඉතින් අම්මට මේ අධ්‍යාපනය දීම අධ්‍යාපනය දීම ගැන පුද්දුම ඇතිබුණ ඉංග්‍රීසින් කෙන පැෂන එකක් කියල නොතිත් ආසාාවක් තිබුර ඇ ඒ වෙනුවෙන් තමයි මේ ආයතනය වැඩකරගෙන ගිය. ඉතින් ළමානාට්‍ය සංවර්ධනය ළමයින්ට අධ්‍යාපනයදීම නළු නිලියන් පුහුණ නාට්‍යය නිෂ්පාධනය කිරීම තව අලු තධ්‍යක්ෂකවරු නිර්මාණය කිරීම මේ වැනි සෑහෙන වැඩකොටසක්. කිරීම තමයි ඔයගේ අභිලාශෝනිේ එතකොට අපි හුගක් අලුත් පරම්පරාවේ අයව හැදීගෙන න අයව විදේශ රටවල් වලට අපිට ලැබෙන එකනෙ මගේ මව මේක සම්බන්ධ කලා තියනවා ඇසිටේජ් කියලා මේ ජාතයන්තර ළමහා යොවුන් නාට සංවිධානයට එතකොට හැම පහුගේ කාලි තිබුණ නහෑම අවුරුදු දෙකට වරක්ම යම් කිසි කොන්ෆරන්සයකට හෝ වැඩ මුළුවකට හෝ සහභාගි වඩ අපිට අවස්ථාව ලැබෙන අපි ඒ අපිට ලැබෙන අවස්සාන් හැම එකක්ම අපි අපි කරන්නේ දක්ෂ තරුණාය අධ්‍යක්ෂණය හෝ රංගනය පිටපත් ලිවී මේ ඒ ඒ වැඩමුළු හෝ ඉල්ලි මනු අපි ඔවන්ව ඒ රටවාල්ලල්ට යවනවා සමට ව මා සුමානයක් වඩ පුල නමුත්තය අත්දකීමට ාලද්දකීම. විත චාතීන් මුණ ගැහෙනවානේ රවුන්ගේ අදහස් සුදහස්. මේ තමන්ට උකහගන්න පුළුවන්න. එතට ඉති ඒ වැඩ කටයුතු මාලාවක් අපි කරනවා අම්මාගේ බලාපොරොත්තුව තිබිච්චද ඒටත් වඩා දැන් අපි දියුණු කරගෙන යනවා. ඉති ඇයට නාට්‍ය කලාව කියන එක උදේ දවල්රෑ ප්‍රශ්නයන්නෑ යට වේදිකාවක් අවශ්‍ය ඔන්න මෙහෙම කිවවා. පුතේ නාට්‍ය පෙන්න්න ශලාාවක් නැතන් ඕහගොල්ල යන බස්ස එක ගහක් ැට නවත්තන්න ඇඳ ගණඩ. ඉස්සරහට එන්න මිනිස්සුට නාට්‍ය පෙන්න්නන්. මිනිසුට නාට්‍ය පෙන්නන්ඩේ එකයි වැදගත් කියන එක. මොකද ඇත්තම කියනවානන් ජනක නාට්‍ය බලනක නාට්‍යේ යොම්මුවනක භාවනාවක් වගේනෙ තැන් වා හිතල බලන්ට අපි ගෙවල්වල ලොකුවේ ප්‍රශ්න ගොඩකන ඉන්න ඉතින්නේ. ඊට පස්සේ ඔයා නාට්‍යයක් කරන්න ගිහාම හරි රඟපාණ්ඩ ගිහාම? අපි අර ඔක්හගේම මිදිලා මානසික සැහෙන අපි වෙන තැනකට දැ නාට්‍ය බලන්ඩ ගියත් ශාලාවට ආවාම අපි ඒ ඒක තුළින් ලොකු සහනයක් සහ විින්ධනයක් අධ්‍යාපනයක් නිහුගාවක් දේවල් අපි ලබාගන්නවා ඉතින් අර එකතු වෙලා නාට්‍ය කරන කණ්ඩායමට පුදදුමාකාර එකට එකතුයි වැඩකිරීමේ හැකියාව සහ ජීවිතය ගැන ඉගෙන ග්ඩ සහ මේ සමාජය තුළ තියෙන මේ විවිධ කුලල් කා ගැනීන් මේවා මේවා ඔක්කෝම අමතක වෙලා මොනතරම් මිනිස්සු සුහද වෙනවද. ආදරනීය වෙනවද. මේ කලාව තුලින් ඇත්තම කියනවානම් මොනතරම් වෙනසක් අපිට සමාජය කරන්ඩ පුළුවන්ද. මගේ මව ඒක හොන්ටටම දැනගෙන හිටියා. ඉතිං ඒක තමයිත් පොඩි දරුවාගේ ඉඳලා අපි අවුරුදු හතලිස් පහ පණහාය දක්වා අපි රංගන. ඩ තියන දවර්මා තරුණු තරුණයන් ගොඩක් වෙලාවට දැම්මි වැඩමුළුවලට සම්බන්ධවෙන්න මේ ටෙලිවිශන් එකේ පැෙනීහිතීමේ ආසාවඩනි ඒමනැතුව මේ රංගනයේ පිළිබඳ ගැඹුරින් හදාරලා ඒක පිළිබඳව කිසියූ වෙනත් මානයකට යන්න එහෙම උන්ගේ එහෙම ලොකු කැපවීමක් ඕුවමනාවක් බහුතරයකගේ පෙන්නුම් කරන්න. එතකොට මේ ආයතනේ මේ ආයතනය නූතනත්වයට ගෙනනල් තියන කවෂල්ල සහ. කවුසල්ලගේ ආදරනය ස්වාම පුෂය මහාචාර් චන්දන අලුත්ගේත්න ඔබ ඔබ දෙදනගේ සුසංගයෝගේ මේකට බොහොම වැදගත්න්නේ එක කොහොම දෙව පාටමාලා සැකස්වෙන්නේ අර අර එන්න දරුවන්ගේම මානසික තත්ත්වයන් වෙනස් කරන්න අප එන දරුවන්ට ඒ හුගාකායන්නේ ඔබ කිව්වා වගේ රූපවානය පෙනී හිටින්ට තමයි. ඒ තමයි ඔවුන්ට තියෙන ලයිසන්සක ගෙවල්වලින් මෙපට යොමුුවෙන්ට ඒැන ඒගල රපාණ දක්ක නත්තන් ගමට හම කොයද බංුඹ මොකේ දුම්ඹ නාටි කරනගේ නොහොද කියලා ඉතින් ඔන්න ඉඳල යිටල රූපානයකගන්නේ ඔන්න දැන් කට්ටියට සතුටු ඉන්නගමය නෙමේ ගවල්වලය පවාහනවා ගෙවල්වල ට කරනවා කියලොය කියීල මනෝද කරන්න උඹ එකවත්න නාට්‍ය කියලා දැන් කියන්නේ ටට ඉතිං ඒක ඇත්තම කියවානම් අපිටර මේ ගැලවෙඩ බැරි තත්ත්යක් බවට පත්වෙලා ඒ ඒති යතාර්ථයක් බවටබදලා එතකොට ආදායමක් ලැබීම සම්බන්ධයනුත් ඒකෙ තියෙනවා ඉක්තරා යථාර්ථයන් අපි කිය වේදිකානාට රඟපාලා කාටවත් එහම ජීවත්ෙන්ට බැහැ. ලංකාව ලංකාව එතකට අපි ඉතින් රංගනය උගන්වනවා ඇරුණුකොට ඔළුවත් හදන්ඩෝනෙනෙ අගනෑම ඒ ගැන හුගක් උනන්ද වෙනවා ඉතිං අපි ඒ සඳහා දේශන පවත්වනවා ඉතින්. ඒ ගොල්ලන්ට ඉතිං මේකෙ තියන වැදගත්කම මේ ගැම්ඹුර මේ අපි ජීවන මාර්ගයක් පමණක් කරගන්නවාද එක්කෝ මේකින් අපි මොකදද ලෝකයාට දෙන්නසා අපිට දෙන්නේ ඔය වගේ උගක් සාකච්ඡා ඉතිං ඒ පිළිබඳ නොයෙක් ඉදිරිපත් කිරීම් විවිධය ගෙන්නලා සමඟ සම්බන්ධතාවයන් නැති කරලා ඒ වගේ හුවක් දේවල් අපි කරනවා සහ ඉතින් මමත් චන්දනත්සා අපි එන ගුරුවරුත්ගේ ගැනත් ඒගොල දකිනවනේ මොනවගේ ජීවිතයක් ගත කරන්න කියන එතකොට ඒකත් එක්කත් ඒ අභාශ්‍යත් එගලට මහිත නිතාම වටිනවා නයිගොල්ල එකත් එත් අපි කියලම නෙමෙයි සමහරලාට ඒගොල්ලා ද වෙනස නමුත් අ මමාර කියපු අර යථර්ථය තෙනවා ඉගොල්ලා ඒවට ගිහිල්ලා හැබැයි හමක්තිය ෝජනක දැන් සිනවාාවටත් හඟක්යි එකහැ මතිමීමකට සිනමාව කියන්නේ ඇත්තටම තමන්ගේ රංගන යම් කිසි දශක්තියක් සස්වාධයක් ලබන්න පුළුවන් තැනක්නේ ල බලමතැක් අවාසනාවත ලෙස දැන් අපට පහුගිය මේ ඇතිවිච් මේ වසංගතයක් එක් මයිතන සිනමාව දැන් බරපතල වි ඩට ටල යෙනවා අපි දන්න වේදිකාවත් කොයි තරන්තුරට මේ අපිට මේ කරගෙනයන්න පුළුවන්ද කියන එකත් ඒකත් ලොකු ප්‍රශ්නයකට මූුණ පාල තියෙනවා නමුත් අර පුදුම විදිහට මේ තරුණ තරණෝ දැන් මේ එනවා මේක ඉග ගඩෙක හැයි ඒ ඉගෙන ගණ්ඩ කියලා එන හැමෝම මෙතැන රඳන්න හැමෝම රඳන්න යම්පික්ස් ඒඒ එන මෙතන්ට එන අයගෙත් වෙනසකුත් තියනවා අර එන්නේ අර මේ ලාභ බාල පරමාර්ත වලින් නෙවෙයි නනද මේ ආයතනය පිළිබඳ යම් දල සැකස්මක් දැනගෙන ඒවලුවෙන්න්නේ නවා සහහිු ලැවිල් අපේ ඇහුවවාමත් දැුගොල්ටෙලිනාටිවල්ට අපිය දාලා දෙදවාවද අපි කියම ඒවන අපි කරන්න නැහැ අනිත්්‍යක මේ මේ කරන වැඩමුළුවෙන් රගපෑම ඉගෙන ගඩත් බෑ මේ නිකං අපි අඩිතාලම දානයඔගුලට එතනින් පස්සේ තම ඉගෙන ගණඩ පටන් ගන්න. ඒසාමන පාටමමාලාක් කාලයක් තියෙනෝද ඇත්තම ඒකත් අප අපිසි අවුරුදු තුනක විර පටමලාලක් තිබුණ නමුත් පටංගාග ටි යනකොට අවුරුද්ධක්කිතර යනකොට කට්ටිය හිතනගල ඉගෙනගෙන ඉවරයි කියලා.ඇ ඒක නිසා අපිදන් පාටමමාලාාව මස අටකට කෙටිකරලා තියෙන්නේ. අපේ මාස අට තුළ පුළුවන් තරං ඔවුන්ව වවෘත කරල දෙෙන ඔවන්ට මෙන්න මෙහෙම තියනවා මෙහෙම තියනවා මෙන්න මේ වගේ දේවල් ගැන ඉගෙන ගණ්ඩෝනේ. කියන එක මේ ගැන් මීර් ජීවිතයේ ද මනෝෂ මනස පෝෂණය කරලා මෙන්න රංගනය සඳහා මෙන්න මේ වගේ හැඩතලයක් තමයි තමන්ට අආවශ මෙන්න මේ වගේ යෘතවීවක්. ආදී වශය අපිඒගොල්ලංව හැඩගස්සන එතකොට ඒගොල්ලම් ඉවර වනත් සමහරයි ආය එනවා. සමහරය එතන නිහාට හගාක් අය මුණ ගැහි ල කතා බස් කරලා එතිින් හාට ඉගෙන ගන්නවා. ඉතිං ඒක තමයි අපි කරන්න. මේ ආයතනයේ දැන් වර්මමාන තත්ව නක් බලකොට දැන් කවුශල්ලයා ප්‍රමුකව සහ කවුශල්ලගේ ආදර නිය ස්වාමය මහාචාර චන්දන අලු්ගේ දෙන්න තක්න මේක පෞවත්තුවගෙන යන්නේ චන්දන කාර් ාහරි කහොමද යාතන ඇතු සිදව ද ග ීොට අධ්‍යාපි පත තු ො විිෂ විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිඳ කතිිකා චාර්වරය කට වැඩ කන තවත් අධ්‍යාපනි ආයතන ගනාවක් එක්ක හු සම්බන්ධී කරණය කරනවා . කනෙ විශාල වැඩ රාජකාරරි බහුල පුද්ගලයක්න සන්දන ගැන කැන එකන අනි පැත ඇඩමි තලේ ගත්තෝ එත වට එහෙම කෙන කොහොමද මේ ආතන ඇත්තක බද් වෙලා වැඩ කරන්න ඇත්තමට ඔහු තමයි මේක සියලූම මේ මදේකට කියන කළමනා කරණය සහ පරිපාලන කටයුතු ඔක්ෝ ඔහු තමයි වැඩිපුර කරන්නේ ඉ ඒතරැක් නමේ ඔහු තමයි ල බලස් පවුල කියන නාට්‍යේ අධ්‍යක්ෂණය කර. ඔහු ඇත්තටම අරව ඔකෝම කරාට ඔහුගේ සුවය තියහෙන්නේ නිර්මාණකාරණය තුළ. ඔහු තමයි ළමයින් සඳහා අපි ක්‍රියාකාරකම් පන්ති කරනවන ඒ කරන්නේ ඔහු මොකද මගේ මවගේෙන් ඒ හරියටම ඉගෙන ගත්තේ ඔහු. මොකද ඔහු අම්මගේ සෙවනල්ල වගේ හිටපු කෙනානෙ අම්මා ඔහුව ඔය නැගෙනෙහි රජර්මණ ඊස්ඕ ගෙනනිච්චා රුසිියාව සෝවිීට් රශයාවට එකක සෝවිට රශයාව තමයි ළමා නාට්‍ය කියන එක මේ මුදුන් මල්කඩ තිබුණේ ඒ එක්ක ගෙහිල්ල පුහුණු කරා මේ වගේ මේ රටවල් ගණනාවට අම්ම අයාවරගෙන ගිලලා මොකද මට වැඩිය දැ මම ජකම්මලි සහ අම්මයිතුවායින එත කොට කියන දේහන්න ගනන් ගන්න ඒවගේ නිසා අම්මාර යමා මට්ටු කරන්නත් එක්ක චන්දනව ඒකට ඇතටට චන්දන හරිම හොඳ ඔොද නිර්මාණ හැකයාති නිතාම සංවේදී පුද්ගලයකතින් නිර්මාණ හැකියාව කියනෙ හරීමම වැදගත්නේ තින් අව මගගේ නාට්‍ය ළමානාට්‍ය බහොමකම නර්තන වි්‍යාශය සහ ආලෝකය කියන දෙක ඔහු කරලා තියන්නේ බොහෝම නාට්‍යවල මග නාට්‍ය තුනේම මංගර පූ සඳලඟ මරණය මාස්ක සහම දුට තැනල්ල එතකොට හ තමයි තනිර වලස් පවුලකෙන නා්‍යය සම්පූර්ණ නර්තන විඥ්්‍යාසය රංගන සියල් නිෂ්පාදනය සම්පූර්ණයම ඔහුගේ ඉතිං අරමක්‍රතියන ට පැශන එකක්තිෙනවා ඔහුට දියුණු කරන්න ඩාසාාවක්තියන වසා ඔුගේ අධ්‍යාපනය වූ ලබලතියන ඒ ඩිසිප්ලිින් එක ඒ විනය ඒ ඔක්කොම මේකට හරියට ප්‍රයෝජනවන්. ඉතිං ඔහුත්මාත් එකතු වෙලා රන්ඩු වෙලා බැනගෙන ඒවත් කරගන අපි මේක කරගෙන යනපු අපි දෙන්නම මේකනෙ හැදුනතකට අපි දන්නවා මොකක්ද අම්ම බලාපොරොත්තු නිසා ඊට වැඩි අපි දියුණු කරන්න ඕන විදිිය මොකක්්ද කියෙ අපි දෙන්නටම තේරෙනවා මේක නූතනයත් එක් ගලප පන්නෙ කොහම ද අපේ ගැනි උපදේස්ගන්න හොදයිකවෂල දැන් ම මේ පොඩක් වෙන තැනකට එන්න දැන් අපි චන්දන ගැන කතා කලා කිසිම දවස ම චන්දනවා දැකලනෑ කවුශල්ල මේ නිකන් ඉන්න. එක දැ සමර් දැන් අපිද ම ගත්ොත් ම කැමති ටික් පුටුවකවාඩි ඩ වේකව හ ම චන්දනව දකපු කිසිම දවසක මම චන්දනව දක කැම මොහොතකම වැඩක වැඩ වැඩ වැඩක වැඩක නිරත වෙලාඉන්නවාන හැබැයි කිසි දවසක මේ එකැන දැන් එහම රූපරාමුවක් දැ විවේකීර ඉන්න රූපරාමුවක් එහම මගේ මනසේ චන්දන සබන්ධෝ එහෙම චිත්‍රයක් නෑ හැබයි කොච්චර වැඩ කළත් හරිම සුඳුරු මුහුණක්. හි හාවෙච්ච හුණටස එකක්නෑ ූන ස මූන විතර දදු සඳර නෑ ඇත්තට මේ සොදුරු මනුසේ කිතාම සොඳු මනුසේ කටිං ඒක නිසා තමයි ඉතින් මටත් පැහහිලා ඉන්ඩ පුලුවන්. ඇත්තට මහිතන එවන් ස්වාමි පුරුෂයෙක් ලද ඔබ බොහම භහග්‍යවන්තයින ත ඇත්තමයි ඒ ඒක ඉතිං සීට සියක් එහෙමයි ප්‍රශ්න ලැතුවන මේ දී ප්‍රශ්න ති ුණ ජීවිතවල පස්සීර. ඉතින් නමුත් ප්‍රශ්න ඇතිවෙන්නේ ඇත්තටම උගක් වෙලාවට ය වැඩ කරනවා වැඩි නිසා මං එයාට රිලක්ස් කරන්න කියලා ආරමවා කියනකට තමයි ප්‍රශ්නය එකකට තමයි යට තරහයන්න එයා ැම කොලික්කෙක් කොලික් කියල අයි වැඩ කරන්න හරි කැමති මයිතම චන්දන නිදහස හොයන්නෙත් මේ මානසික සහය හොයන්නෙත් වැඩ ඇතුළෙමයි ඇ ඉති හැබයි වැඩ කරනති රෑට ඉතින්. මියසික් අහනවා චිත්‍රපටි බලනවා නාට්‍ය බල ඉන්ටනෙට් එක ඒ බලනවා නර්තනර විඤ්්‍යාස ඒවාඊට රසමින්ඳනවා ඒවගේ ඉතින් දරුවන් මගේ දරුව දෙන්නත් එක්කත් ඒවාවා ගිටාර ලේ කරන පුලවන් ලසිකල් ගිා ඉගෙන යෙනවා ති ගිාරක ප ලේ කරනවා ඉතින් ඒගේ දවලින් ඔහු ඔහුගේ නිදහස් පහසුවකද රිලෙක්ේෂන් එක හොයනවා ඉතිං ඇත්තම කියනව නං ඒ ඔහුගේ ශක්තියෙන් තමයි දැන් අපි මේක දැන් අර අප අම්මට තිබිච්චා ප්‍රතිහත දහිර තියනෙ හොට තමයි ඔහු මයි එකතු වෙලා මේක යන්ඩ පුළුවන්උනේ ඔහුගේ තියෙන ශක්තිය සහ ඔහුත් ඔහුත් අර රම්ම වගේ පසු බහින්නේනෑ අපි කොකරල බලමු කරලා බලමු කරමු කියන ම සුභවාදීතනක තමයි හැමතිස්මග මේ මන්හිතන්න්න කව්ල්ලගේ විවාහයේ සිද්ධවෙන්නෙ දැන් මේ කිසිම් වාකාරකර දැන් අපි තිබුණන පොඩිමේ ජිසාපාම ක්‍රමවේදයක් ඈතකාලි එට ඒ ඒ ඒ වගේ ක්‍රමවේදයන්නේ දෙමොකද සෝමලත සුබසිහ මහ වතිය හොඳම ගෝලයේ චන්දර හැබ අම කැමතිවන් ිදන්න දිවට හ. අම්මකි වවේ මම මේ කොල්ලව හැදුව කලාව වෙනුවෙන් උඹ එයා උදුර ගත්තා කලා අම්මාහරිය මේක ක දම් එතකොට අම්මට හිතනේ දැ මෙයාට රස්සාාවක් කරන්න වෙනන අපි විවාහවනො දැන් රසාාවක් කරන්න වෙනවා ජීවත්ත ඉද. ඉතින් එතකොට රසාාවක් කරන්ඩ ගියවොත් ඔහොම ලොකුවටයා රසාවට අවධානය දුන්ව කලාවට මොකද වෙන්නේ එකනක ගැන අම්මට ලොකු ප්‍රශති වන. චන්දන ක හොඳදර බැලන්ස් කර ගත්තා ය ඒක බලන්ස් කරගත ඇති අම තර ඉසල්ලයිඉස්සල පොඩ්ඩ පොඩ්ඩක් එහෙම හොඩේ මේ අකමැත්ත පෙන්වල යට හිතේ කැමැත්තත් තියෙන්න්නේ ද න්නේ නෑ ඉ මිස්සු බොම දුරදිග බලපුකෙනක් තා හෙලාම කැමැතිවන අතාත්ත සම්පූර්ණයෙන් තාත්ථ කිවවා මට හරිියන්නේ මෙමාව ඉවසන්නේ මනුසේ තමයි ව කෞුෂල්ලව ඉවසන්න මෙහම මනුසේ තමයි ඔයා හැදුනේ වැඩුණේ බොම සිවිල් බලයක් තිබිච්ච පවුලක් ඇතුලෙන එක පැත්තකින් ඔබේ මව යෝධ බල යෝධශක්තියක් අනි පැත්තෙන් උබේපියා ලෑනල් ප්‍රනාාම්දු මහතා. ඔහු ලංකාවේ පීටපු විශිෂ්ඨතම රාජ්‍යතාන්ත්‍රිකේ.ඒවගේම ජනතාවට ආදරය කලා විශේෂම දෙමළ ජනතාව අදතත් ලෑනල් ප්‍රනාාම්දු කියෙන නම සිහිපත් කරන්නේ අතිශයේ ගෞරවයකින්. පැත්ෙන් ගත් තු මේ රටේ හිටපු ඉතාම දක්ෂ පරිපාලන් නිලදහරේ. ඕවතින් සාධනය වැඩ කටයුතු ගණනාවක් මේ රටතුළට සිද්ධ වුණා. ත කවුෂල්ලට කොහොමද දැනනේ සිවිල් බලය ඇතුළේ වැඩෙනකොට. කොහොමදඒ ෆිලිං එක වැඩ දැනෙන්නේ. සහ දැනුනේ. ඇත්තටම ඉතිං මෙහෙමයි තවත්තා වැඩ කරනවා ඉති අපිට දන්නවා තාත්තා තාත්තාගෙන මිනි සු කියනවා ඉති යම් කි යතනයකට ගත් ඉතිං ආයතනින් අ ගෞරුවෙන් කතා කරන්නතා තාත්තා මිසක් ඉතිං වෙන වෙන දෙයක් නෑ තාතා ගෙදරාවම තාත්තන්නේ අනිතක තාත් හරි නහතමාන ඉතිං පුද්ගලෙක්න ඉතිං ඒ නිසාර අපට ලොකු වෙනසක් පිට ද ඇතුළ ෙද කියන එක අ අපිට ඇත්තටම ඔහු ගැන ගාක් අපි දැනගත්තේ අපි දැනගත්තේ දක්ෂ පුද්ගලය කියන එක මේ යාාපනය ගියාට පස්සේ තමයි ඒක මුගාක්ම අපට තේරුණේඒ මිනිස්සු දැන ම එකොට මොඩ පොඩි කියැන ම ඕලවල් කරන වයසේ වගේ මට මතක ඕලවල් කරන්න ඉන්න ග්‍රඩ්නයිදකොද තිං අපිත් යනවානහ නිවාඩුවටහෙම ගිහාම මේ අපිදකිනවා දේවල් මිනිසු කතා කර දේවල්තා මිනිසු කියන අුගලතාත්තමේමයි මේම කීක කියින්ට ප අප ඉතින් බල මොකක්ද මේ අපි දන්නවා දැන් මෙහම පොඩි ටෙන්ශ එකක් තියෙනවා සිංහල සහ දෙමල මිනිසු අතර ප්‍රශ්න ඇති වුණා හමුදාාවයි මිනිසුන් අතර ඔය වගේ අපි දන්නවානේ වෙඩි තැබීම ආදී සිද්ධ වනා ති මගේ පියා ගිහිල්ලා අර දැන් අපි හිතාගෙන ගිය දැන් එක මෙතන නිකං බලකොටුවක් වගේ ඇති එහෙම තත්වයක්ති බයක් අපිටත් තිබුණ තාත්තා යනක ගැන ත්තගිඉල්ල අර මේ දැන්හුට තිබුණා හෝගේ මොකද රෙසිඩන්සියක එකඇන්න හුට නිල නිවාසේ නිල නිවාසේ ජනාධීපති මන්දිරට තඩී ලොකුයි අස්ස ස්ථාලද අරද අකර තිස්ගානත් තිබුණා අවත්ත විතර මේ මොක දේකාලය හිටපු මහිතන්නේ මේ බිටිෂ් කාලය හිටපු මේ ගවනට හදපුගේ ඉතින් ඒ ගෙදර ඉතින් සෙකවරිිට දාලා පොලිසියෙන් ඉන්න අතර මේ ගිය පස්ස දවසම පොලිසිය ඉවත් කර. මට ඉතින් ආරක්ෂාව ඔඕන්නෑ මම මේ ආවේ ජනතාවට සේහී කරන්න කියලා ඉ අප ඉති ඉඳලා තාත්තාව එහි බස්සල අපි සුමාන දෙකත්තුනක් ඉඳල අපි ගෙදරයෙනකොට විදිහ තාත්තයි අර ලුක් වූ බංගලාය මන්නම් බයේවැ මේ තාත්තයි වයන මනුෂ්‍යය යටත රැත්තටම ඉතින් ඔහු පුදුමාකාර විදිහට ආදරයට බඳන්වෙච්, ගෞරවයට බඳුවෙච් ද්ගලෙක්ව පත් වනා ඔහු ෙතිපිචාර දැක්ම. මහිතර ඕනම නායකයකොට තමන් ආතනයක නාකෙක් වන්න පුළුවන් නාටිකණ්ඩායමක නායකෙක් වන්න පුුවන් චිත්‍රපටියකර කෙනාවන්න පුළුවන් පාසැලක විදුහල්පති මේ දැක්මක්තියෙන්ට ඕන මොකක් වෙනුවෙන්ද ම මේ වැඩ කරන්නේ කෞුරු වෙනුවෙන්ද. අවසාන වශයෙන් අපි රටක ඕනම දෙයක්කරන්න ජනත වෙනුවන්නේ. එකලති කොචුවත් කොළඹඳලලා මිනිසු ජාපනයට අන්ට ටිකක් අධමධදි කරන තත්යක් තිබනටං. එක් නිසා මුලින්ම තාත්ත කර සියලුම පුවත්පත් සමාගම්මලින් පුවත්පත් කලාවේදී පොටෝග්‍රස්ල බස්ස එකක් පුරෝලා අරගෙනන කිය යපන ප අරගෙනල ගොල් ඇතිවැඩහ ඇවිදලා කරලා ඇල්ලාඉගොල්ලා ඉතින් බෝම සුභවාදී විදිහට තින් ඒ කිසි ප්‍ර්යන් ලියව්වයිට පස්ස චිත්‍රපටි ඇවලලා කර. එ කොලමින් ගෙනහිල්ලා ඊට පස්සේ නාට්‍යය වුලක්කර ඊට පස්ස මකුලොලුවෝ මහත්තවකගේ නැටුම් කණ්ඩය මරගෙන ගියා එතකොට මේ කලාව තුළින් ඔහු හැදුවේ මේ දෙක අතර පාලමක් ඇති කරන්න ඉතින් ඔවැනි වැඩ කටයුතු රාශියක් කඔහෝ කරා ඉතිං නමුතුම කරගෙන යනොකොට දේශපාලනය විසින් ඔහුගි බෙහල කපලන එකගෙ අපේ රටේ සාමාන්‍ය ක්‍රවේද ප්‍රමේද වැඩක් කරන කිසිම කෙනෙකුට වැඩක් කරන්න දෙන්න නැති රටක් නෙේ ඒක ඒක ගැන පුදුම වී යුතුනෑ. දැන් ඔබේ පියා රටවල් කියක තානාපතිවරේ කටටයුතු කලාාද. මලේශයා නිෙර්ලන් න් ෆන් දැම් මේ රටවල් තුනේ කටයුතු කරපු මේ රාජ්‍යත තාන්ත්‍රිකයා. කෞෂල්ල උපාදිය සම්පූර්ණ කලාට පස්සේ ගෙදර ඇවිල්ල කතා කලාන කවුෂල්ලට දුවේ පොඩ්ඩක් මේ එන්න? මේ විදේශ සේවා ආයතනින් ගෙනාව පෝර්මයක් ගැන ඇප්ලිකේෂන් එකක් කියලගෙන අපි මේක ෆිල් කරමු. මං කැමති දුවව දාන්න විදේශ සේවා කටයුතුවට කියලා තාත්ත කිවන කිය දැන් ඔයවත් වාඩි කරගෙන මේක ෆිල් කරන්න හැගක්. එතකොට මොක දන්නේ අපේ අම්මක් කොහෙදන්දලාවා නෑ නෑ නෑනෑ මගේ ලාමයයක් කොහෙත් යන්නෑ මගේ ලාමයා රට සේවය කරන්න නනි ගත්තතාරග ඉරුවවා. තාත අරඇමතිජේ අර් ෆිලික්ස් දෑස් ඔක්කොමත් එක වැඩ කරපු තාත් බයි තාතා තාතරත් ඒක තමයි ඇත්තට බෝන වුනේ නමුතිින් තාතා වෙන විදදිහකුත් කල්පනා කරන්න ඇති ඒක ගැන තාත කොයි වෙලාවකවත් මේ හිතරිදෝගත්තේවත් පසුතැලි වුණේවත් නෑ තාත බූම කැමති වුනා ඉතිං කරන හැම දම එකැන ඔය සුගත පාලසිල්ල මහත්ත්‍යයාගේ මරසාත් නාට්‍යත් දවල භේෂණ නාට්‍යයත් පුහුණුවම්වලට හැම දාම තාත තමයි මාවගීම් බස් අන්නේ තාතකෙන යකෝ අවුරදු ගානා ගෑනිිවරංගේ දැන් දුවවරංගෙන්ට දගෞශල එහෙම නූනානං දැන් එකනේ බැරි වෙලා හරිවාට විදේශ සේවා සඳහා අන්න්න වනානං ලාංකයේ භූමියට කවුශල්ල ප්‍රනාාන්දු කියන මේ විශිෂ්ට රංග ශිල් පිනිය නැතුවයන්න තිබුණ නිද. එම නැතුයාගේ යිති ලොක අඩුවක්ක නනෑ මංතන්න එක ලංකාවට එ වටිනායි ටිය කියලත් ඇතිවැරකුත්න්න. ම වටිනාගම් තහුරු වෙන රටක්නෙවෙයි දැම්මගන. එහෙම තැනකට රට පත්වෙලා දී න. හමුමත් අපි ශේත්‍රේට මංහිතනනාවලොකු අඩුවක් වෙනවාදැ ඔබවාගේ කෙනෙක් අහිමිවීම. සමාර්ිකාර අප මේ ආර්තනයක් වශයෙන් කරන සේවය ඒ ඉතිං අඩුවෙන්ඩ ඉද තිබුණ අයිති තැන් කවුශල්ල දැන් අපි මුණගැහෙන්නේ බොහොම අප තරුණුණ ම අවදනේ කැන යව්වන මොුණගහෙන්නේ දැන් අපි පොඩි ජීවිතය වෙන තැනකටඇවිල්. ඇ බ රු්දෙනෙකුගේ මවක් තැ දුවටයි පුතාටයි කෞුශල්ල දෙන මානසික සංවර්ධනය දෙනමී උපදෙස් දෙන්නේ මවගෙන් ගත්ත ආදර්ශානෝද හමනැත්තම් පියාගෙන් ගත්ත ආදර්ශානෝද නැත්තම් දෙකටම නැතුව ඔයාගේම ක්‍රමවේදයකටද ඇත්තට අපේ ක්‍රමවේදට මගේ චන්දනගේ ක්‍රමවේදයට නමුත් ඒකට අපිට මගේ පියාග මවගේ ආභාෂය ලැබිල්ල නැතුව නොව පිටත් තියන්නේ. පරිසාර නමුත් අපි අපේ ක්‍රමවේදයකට තමයි මේක කරගෙන යන්නේ දැන් දැන් මමර ඉසල්ලා කිව්වා වගේ ජනක අපිත් මේ සමාජයන්න තවත් අර තරගේටම අහ්වේච දෙමවපියෝ දෙන්නේ අපිටත් ගොඩෙන්ඩ තියන එකමමාර්ගය මේ අධ්‍යාපන ක්‍රමය තුළින්මන න අපිට කියන්න බෑනය අර මේ ඔයා කරන්නඩපොෝ ඔයා නිකායින් ඩෝ විභාගරන්නෙමකොට දරවාමේවා

ංගීතවාදනය ඩ්‍රාමා ඒව මේව වැනි දේවල් කරන්න අප ඔඔ යොමුකරවල තියෙන. මේ Onlineන් තියෙන කාලේපාවා අප එක්ගොල ඔන් Onlineයින් මාර්ගෙනුත් ඒව මොකද එතකොට ඒගොල්ලන්ට පීඩනෙන් මිදිලා ඉඩ පුළුවන් හැකි හැම අවස්ථාවක්ම සලසල දෙනවා. ය අවසට අපි හෝමරි එල්ියට දාලා. සෙල්ලං කරුණන බයිසිකල් පද්දනවා දුවවනවා ඉතින්ඒ අනි ඇත්තට ස්සර වගේද ළමයි සෙල්ලං කරන්න නික්නන අරම මේ ඇතරම කොරණාවලින් වෙච් ලොකුම විනාසේ කොරෝණාවලටත් පැඩියලකුත් විනාසය මේ න් Onlineන් අධ්‍යාපනය තුළින් දරුවෝ ඇබැය වනා අර මේ උපකාරණවලට පුදදුම ඇබබැවීම කැබ්බැ වෙලාතෙන්. ඇත්තටම ඒකෙන් ලැබ්චි අධ්‍යාපනයක්නම් මග දකින්නෑ. ඇත්තර මේ ඒ අධ්‍යාපනය දෙන වෙලාවේ අපිට ළමයින්ට ඒ පාසල් අධ්‍යාපන දෙන ලාට ළමයින්ට වන්න දෙයක් දෙන්න තිබුණා. වන්නද අපට සංගීතය උගන්නන්ට තිබුණ භාෂාවන්ම ගන්නන්ට තිබුණා එක ේක වෙලාග භාෂාවපි දෙමල භාෂාව ඇ දෙමළ ළමට සිංහල ගන්නවා. ඒ වැනිදේව. එතකොට නාට්්‍ය කරනවා. ඒවැනි දේවල් අපිට සෑහන්ට උගන්න අන්ට තිබුණ. දෙබුණ දරු අලුද්‍යයක් ඉගෙනගන්නවා අලුත් මානසික තත්යක් එෙන කොහම මනිසුන්ට ආදරය කරන්න කොහොම බෙදාගන්නේ කතන්දර කියන්න තිබුණ. මේ වකි දේවල්ලින් හොඳ මානසික ශක්තියක්තියෙන දරුවෙක් හදන්ඩ තිබුණ ඒ ඒ වෙලාව කල්පනා කරළ. දැන් අපේ දුව මේ දවස්වල මේ ඉන්දියාවේ සහ ලංකාවෙද කොහෙද මේ විශේෂ පුද්ගලයන්ගේ? පිළිබඳ ඉදිරිපත් කිරීම ප්‍රසන්ටේෂ ති හරි ශෝකයා හොයනවාර්රයා ගැන නේරු ගැන මේ ආනන්ද සමරකෝන් ගැන කුමාරස්වාමී ගැන ඉතින් එහෙම තමයිෙ රෙන්්ඩෝනමීල් ලොකු තරඟ විභාග වගේව තියෙනවා අවුරුද්ධර තුන් පාරක් තිල් එතකොට ළමයා වෙන්නේ නිකම් කටපාඩන් කරගන්නවා මිසක් කිසිම දෙයක් කොළුවට ගිහිල්ල නෑ දැකවුෂල්ල මේ මට මෙන්න මේකට පොඩි සංශිප් උත්තර ඇත් දෙන්න ඔබේ මවව ඔබට දැනිච්ච වඩා ප්‍රබලම තැන කොතන. මෙහෙමයි මට දරුව හිටයන ෑනේ අවුරදු විහල අරුදු ොලහක්කිතර යනකක් ඊට පස්සේ ම ඉදාව ගිහිල්ලා තමයි අර VF ක්‍රමයට දරුව හදේ. එතකොට මන් මාස පහක් එෙමට නව ීන්ඩ සිද්ධවන ඒ වෙලාවේ මගේ අම්මට එතකොට බල්ස අවුරුදුට හැත්තගානක්කිතර රඇති அம்ම ඇවිල්ලා මට එතරත් සනීපතත්වයක් තිබුණනෙත්නෑ. ඒදි කිව්වා මට මට ඇඳෙෙන් හෙළවෙන්නපා මේ நாවண்டවත් හෙළ வேண்டு பாාகி. அம்மா மாාව මේ ඇந்தී තියාගෙන நாාවන කන ஒளුව நாාවන ඉස්සල්ලා හෝදලා உක්කම කරට පස ඇග හෝදනවා මේ. තනියම මං කල්පනා කරේ දැ මමත් මවක් පෙන්ඩෙ යන්නේ ඒ මගේ මව ඉතින් ඇය මේ බ්ලේ එක නැගිල ඇත්තරම ඇ ඇදුම රෝගෙක්නය මගේ මව ඉති ඒ හැම දෙයක්ම දරාවගෙන ඇවිල්ල ඉතිං අමාත් එක්ක කාමරයක හිටියහේ ඇතරම ඇයටට සැපහසු ඇදක්වත් හරයාමන් තිබුුණනෑ ඒ මාස පහ මට උයලක්. මකෝම මගේ දේවල් කරේ මගේ අම්මා ඉට මව කියන කෙනා නේද අය දරණී තලය වගේ තමයි සියලු දේ දරාගෙන ඇය නිසාම තමයි මම දරුව දෙන්න ඇ දුවත්මකද මට දරුව ලබන්ඩ පුදදුම ඕනක මක් තිබුණ නමුත්. සමහට පටතෙනවා මට වඩ ඇයට ඕන කප තිබුණනා ද කියලා මට හරි සතුටුයි මගේ දරුවෝ දෙන්න අම්ම නැතිවුණ දස් පහළුවේ මෙගල ඉපතින දෙදස් අහතේ. ඒ ටික කාලෙ හෝ ඇයට නමුත් දැන් කාලෙ හිටියනං කොයි තරං කයිතර දැනුුවත්ත මේකොයි තරම් ඇසුරක්ම ශරන්ට ද හි අනා වාදරනී ඇසුර බොහෝම ආදරති මගේ පියා ඒ හගක් දේවල් ලබල දෙන්න උත්සාහ කරනවා මගේ පියා උදේර නැගිටින්නේ දරුව දෙන්න කෝ කියාගෙන නැගිටින්නේ. මගේවායසට සාපේක්ෂෝ මගේ දරුව පොඩී නමුත් ඒ දරුවෝ දෙන්නාගේ ඇසුර මගේ පියාටත් පියාගේ ඇසර දරුවන්ටත් ලැබෙන්න්න ඒ වාසනාව තියෙනවා ඒකඉතින්. එකශලගේ ප්‍රශ්නම බ පියා සබන්ධ වැහවෝත්. පියාවෝ ඔබට වඩාම දැනනු තැන කොතනද ඒකැන ඇතරමයිතිං හැමතිසම ඒක නොදැනෙනවනෙමේ එ ඇම මටයම කියන්න තින එක වෙලාවක්තමයි චන්දනම විවාහ වෙන්ඩ කියපු ොලාව. තාත්තා කිසිම දැන්මං ඇත්තමකව චන්දන කියන බොහොම . සාමාන්‍ය පවුලක මම මේක කියන එක වරදවා තේරුම් ගන්න එපා නමුත් සාමාන්‍යයෙන් අපේ දැ මධ්‍යම පන්තිය මෙ පවුලක විවාහයක් කරනකොට කොහන්දයා යාගේ පතකොත්ත ඉතින් මේ නාට්‍ය පාසලටාපු සාමාන්‍ය දරුවෙක් හැබැයි මගේ පියා දක්ක අෑ හුගේ ගුණේ ඔගේ ගුණන දැ තිබන ඔුට සල්ි ාග තිබුණ නෑ ෙවල් දොරවල් මහා තිබුණනේ නෑ පෙළ පත්ති බුුණන්නෑ නමුත් ඔහු උතුම් පුද්ගලය කියන එක මගේ පියා දැනගෙන ති සල්ලි කියනෙ එක හම්බ කර ගන්නඩ පුළුවන්නේ නේද ඒ ගත්තීරණය ගත්ත වෙලාව මම රගपाා්ඩ මේ අසෝකහඳගම මහත්‍ය මට අරාධන කරා මේ මේ සඳධය කියලා චිත්‍රපටික රඟ පා පිටපත පිටපත ටිකර නූතන ඔුගේ ශෛල දන්නවා ඉති ඔහු මට රඟපාණ් දීල තිබුණේ වයිෂ්‍යාවකගේචරියක් තන නූත සමාජ ඉති ඒක තිබුණා මට මේ ඇදුු වුනා එක්තර අවස්ථාවක වගේ තිුණ itu මම අ වෙला itu mangmati ක ති mang ම mang mangसा නෑගේලට mukaක් ම सමා mukaක් कि ගන mang මගේ ිටpatත් කියවනදන කි යා මේක කনে කිය itu mang mang mukaने අ ේට ඇති මංවා තාත්තේ මංහිතන්න මංහ න්න මට පිටපත දෙන්න කිව කියවවා කියල ඔයා මේක කරේ නැත්තං ඔය රඟපෑම නවත්තන්න කිවවා ඔයා මේ අතන මෙතන අරටෙලිනාටේ මේ ටෙලිනාටේ අරකයි මේකයි කළ වැඩන්න නෑ ඔයා රඟපාම තූරගත් තනං ඔයා රඟ පා්ඩ. ඔයා ඒක දැනගණඩ වාට සුදුසු චරිත යා තෝරලාරඟ පාණ්ඩ. දදුස්තරවරේ කියන්න න මට අර්යාවවාපරේට කරන්නලාා ආාව බෑ මේක කියලා කියන්න මේවා තුලෘර්තිය ඔයා ඉගෙනගත්ත ඒක තමන් කල්පනා කරා මෙච්චර මෙච්චර පුළුල්ුවට හිතන්න පුළුවන් ම මගේ අම්මවත් එච්චර ඇත්තටම මට මට ඉවෙලාඋනන්දු කරේන මගේ පියා මට කිව්වා. ඔබ මේක කරන්න මෝනේ. දැන් මේ පා ගැන විශේෂයෙන් සහන් වෙච්ච නිසාම මෙහෙම ප්‍රශ්නයක්ක්කාන දැ ඔබේ පියා බෝම දුරදිග බලබල වැඩ කටයුතු කරපු විශිෂ්ට රාජ්‍යතාාන්ත්‍රකයෙක්නේ හැමෝගෙම ගෞරවාදරයට පාත්‍ර වෙච්ච ද්ගලි මේ රට යන දිසාාව පිළිබඳව ඔබේ පියා මීට කලින් වේලාසනින් නොදැක ඉන්න විදික් නෑනේ මොක ඒ තරම් මහ දුරදිග දැකපු පුද්ගලෙක්නිසා මහොතකහරි ඔබේ පියා ඔබටත් ඔබේ සහෝදරයටත් කිව්වද උේ මේ රට අපිට ගැලපෙනතනක් නෙවෙයි මේ රටේ මේ දේශපාලක් නීන් කිසිම දවසක මේ රටේ මිනිස්සුන්ට යහපත් ජීවන රටාවක් ඇති රටක් බවට පරිවර්තනය කරන්න නෑ ඒ හින්ද අපි අපිට ගැලපෙන තැනකටයම් මගේ පියාට හරිර අවස්ථාව ලැබුණ අපි පොඩිකාලේ ඉදේශය අන්වලටය ඔගේ සියලු පසු මගල්ලට තිබුණ නේ දෙග ්‍යාපනසුබිම තිබුණ අනිි පැත්ති අනිත්ියලු කටයුතු සැලසෙල තිබුණන එක දවසක් ඇතුලට ඕනම රටකින් පුරස භාව ලලාගන්න තිබවා. ඒ කිසිම වෙලක මගේ දෙමවපියෝ යඩ කැමැත්තක් දැක්වේද ඔවුන් මේ රටේම මේ පස්වලටම තමයි ඔවුන්ගේ තිබුණේ ආදරයසාහ මගේ මව්පියන්ගේ කැමැත්ත තිබුණේ මමත් ඒ ඇතට මටත් ඒ හැඟීම එහම ඇතිකව ඇ කරවල තිබුණා. නමු ජන මමවත් මහිතන මගේ පියාවත් මෙච්චර ර නරක්වේ කියලා මංහිතුව න මතර මගේ පියාවත් එක හිතටන්න නැතු ඇති. හැබයි දැ අවරුදු දෙකකට බතර පස්කු බොම්බ පිපුරුනාට පස්සේ මගේ පියාකිව්වා පුතේ අපරාදේ මහිතනය උගොල්ලා දැංවත් කොහැ රිියන්න්න බලන් ඩෝනනි කියලා කිව්. ඒ පස්කු පෝම්මැ පිපුරුණාට පස්සේ මොකක්ද කරේ කෞ්ද කරේ අද වෙනකං අපි දන්නේ නෑයිවා හොයාග්ඩ බැරි දැන්. අපිකෙොමුක අර පොත් පුඩා දරුවෙක් මේ තරුණ දැරික්යෝජ ලයි ඒස් ලයිස්තුූ ොයාගණ්ඩ පුළුවන්න්නන්. ඊට කලින් අර බෙල්ලකපපු ගෑනුළමයාගේ ඒත්තා ප්‍රශ්නය ඔක්කොම හොයාගන්ඩ පුළුවන් මේක ඔහෝ ඔයන්න්න බැරි වඩ හේතුවන්න නෑන මේ ඉතිං ඒකැන් හොයාගෙන ඇතින ඉතින් එච්චර තත්වයකට මේ රට පත්වේ කියලා මම මයිතරම පිය හිතන්න නැතු ඇති ඇත මොකද ඒ ගොල්ලන්ඟ කාලේ ඉගොල හිතු අන ඉතින් මේ ඊගාාවට වේ ග මච්චර විනාසයක් ඔයි කියලා හිතන්න නැතු ඇති ඉති පහැබ සෞරුද් දෙකට කලින් ඔහු ඒ ව්වාමට දම් ම ඇතර මේ ප්‍රශ්නට තමයි එන්න හැදිය. ඔබේ පියා ඔබටලට නොදුන් ඒ අවවාද මේරට තවදුරට අකර්මන්න වෙනවනං කෞෂල්ලට පුළුවන් කමතිීද දරුවන්ටේ අවවාදය නොදීන්න කියලා මන්දන්න ඉති අපි හදිච්ච පරිසරය නෙමයිනි අපේ දරුවෝ හැදන්න ඉගුල දකිනවන මේ ගල එගලට හනෝ අපි කර ඉතින් ඉ ගොල්ල ද පොඩි නතම තීගොල්ල කියනවා මනං ඉන්න මේ රටේගල දමයි කියන්නේ. අපි දන්න වෙනස්ෙන්ට පුළුවන් එකකු සමහට කියයි නෑමං මේ රටේඉදලා. මේ රටම සේවය කල කහමමාරි හෙම වන්නත් පුලුවන් අපි දන්නේන. දැනට ඒ දෙන්න නංග කියන්න ඒ දෙන්න ඉන්න රෑග කියල එහමගේ පොඩි ේ පොඩි සා දන්නන ම මු ඒයටත් යම් යම් දේවල් තේරෙනවා තින හ තට යන්න කයිසාාවටද අපිට වැඩිය ඒගොල්ලට සාධාරණ අසාධාරණය තේරෙනවා. ඒ ගොලන්ට හුන්දවට තරෙනම මේ ජාතිවාදේදී වෙන මේ මොනද අසා සාධාරනක ගල හන්ට ේනවා අපට වැදිය. සහ ඒක අපි පොඩිකාලේ අපි ඔච්චර දන්නේ නෑ ම දන්න ඒගොල්ල කොහොම දන්නවාද කියලා මේ ඩිස්ක්‍රමිනේෂන් කියන එක ගැන හරිරය ගොලන්ට දැන නොයිඉතිං ඒ සම්බන්ධ ඉතින් අපි දන්න ඒ වෙනුවෙන් වැඩ කරන්ඩ යගොල කැමැති වෙලා ඉන්ඩත් බැරි නෑ ඒඒ මේ සිද්ධ වෙන අසාධාරණය දැකලා යන්ඩත් බැරිනෑ. තැන්කවශසල්ල මම ොඩි දයක් ගගේ ැනගන්නඩ ැමති වාගේ විශ් ද්‍යාලයේ කට යුතු පිළිබඳු. හම ැන් කාල සිද ද විශ් විද්‍ය ාල විද විශ විද්‍ය ල බ සබන්ද ද ට යුතු කරන්න ති ම සෑහ කා ස ද ශ ද රද. බහයක්විතරි ගන්නවා. ඊට පස්ස මම කොම විශදධලින්தான்ම පටන් ගත්ත. කොළඹ විශදාලං ඉගෙනගෙන ඊවවෙලා විභාගලියල வ்වච් පස දවස ந்தලාම ම ඉග්‍රீසියන්ශයට බඳවගන මාව උපදේශකවරිය කෂයෙන් බදවගත්ත ඉතින්. ඒ වැඩ කල ඊට පස මං එතන ස්තිර රැකාව කැටරිතා පටන් ගත්ත. පස්ස මම ஐවෙලා ස්திර පදනමෙන් ஐවෙලා බාහිර කතිකාචාරப කර ජාවර්ධනපුறත් மொரோட்டுුව එම උගන්වමින් හිටියම කොරෝණ තත්ත්ේ පටන්ගන්න කලින්. දැම්මම පේරාදනය විශවවිද්‍යාලයේ ඔන්ලයින් ක්‍රමයට උගන්නවා මේ මාසන්ගල. ොමොක් දු බේ විෂේපදධතිව වෙන විෂපදතිය හෙමයිම ද්‍රාමයින්තියට කියන වි උගන්නනවා ල ටී ත ්‍රාම ඉංග්‍රීසි භාෂාව ද්‍රාමකන වි භාවිතා කරලා උගන්නන ක්‍රමයක් ම ක්‍රමයක් හදලා මම ඒකත් කරනවා එක තමයි මං වැඩිපුර ජාවදධනපුර විශවිද්‍යාලය කරන්න. දැඟමන කවෂල් ඔන්නම මගේ අතිම ප්‍රශ්නයටේ එනවා. මේක පොටි කඩයිම් ප්‍රශ්නය ට ඔන්නන් උත්තර දෙන්නත් පුළුවන් උත්තර නොදීදීමේ ප්‍රජාතන්ත්‍රී අයිතියක්ත් වා සතුතිනවා හැබැයි මේකට මං වාගෙන් පොඩි කාලයක් උදදුරගන්නවා මේක පසුබීමම් කතාව කිය නැත්තම්මට ප්‍රශ්නයට එන්න බැර. වදන්නන අපි මේ ආයතන තුළ කු තරම් ඒකාල මීට අවුදු විස්සකට විතර ලින්ිකින් අනු පහහි අනුහයේ විතර වගේ හැන්ටිගනී යදම් නේද ක ල් ඩන් මති මේ නාට ඔොකු පුරුදු පුහුණුනු තැනීම අපේ මේ භූමියමේක මේ හැම දූවිලි කැටයකටම අපිට මේ වගකයන්න පුුව ද ඒ කාලේ ඇන්තිගනී පටන් ගත්තන එතකොට ඔය ඇන්ටතිගනි භූමිකාාව ම ක්‍රියන් රජුගේ භූමිකාාව ක කො ැමි ේ ල් තරේ දවසක්ම තන්ටම ේසල් නගොට මේ ්‍රේසල්ලාපුවෙලාවක මිස්්මට කිවවා මේ කොල්ලො අන්න බට මේ රූපවාහිනෙන් විමල් රත්නා අධිකාර කියල ගැන කතාගලා මේ අද රේස ග ර හ ය ර පය මිස්සාමාමන මන කතාාගරන අදරයට කොල්ල උබ ග ලෙමන මං වෝ ච්චල් ගනන්ගත්තන ඉද මේ අන්තිේ අපි අත කාවත් ස ල ෝන් නෑන කා තුර ොන න ග රගතන. ඉවසම යැල්ල ව කියලා මගේම ගෙදරගිය පහදා උදේ ආයිම මෙහිරියසල් මංආාව අපුගම් මස්මේ මෙතනම මෙ හර හිටිය. ඒා ගීනද කියලායිවා ම නෑම ගීන අන මේ දනක් මේක දැට්ට කතා කලා බාවද කියලාහන්න මේබරමර පර ගන්න කියල මවත් අතින් ඇදගෙන උඩටග හිල්ලලා මිස්ගේම ෆෝක කියන ෙදරම ලෑන් ලයින් එකින් මටක්ම අරන්දුන්නා කෘපවාහිනි නාට්‍යන්ශයට කතා කරන්න කියලා. ම මහම හත්ම ේස ග ්‍රියසල රුණ ඉදා ම ගිය ගල්ලලා මටක ගියහාම අධිකාරි මහත්මය කිව්වා මගේ තක මස තුනක් වැඩ කරන්න පුළුවන්ද එක දිගට. ඒ ව කට මට ද ග න ර මහ ම ග ්‍ර ම න ප ති තුළ ස ම ස . බටෝල් බෙස්ටගේ ලේක් එක විජත කුඩටත්තමයි පරිර්න කල තිනට පස්ම හබැලුන් කියලා ඇැබ එක මට ගැටලුවත් තිබුුණන්නේ සති දෙකක් වගේ යනකොට පලේක පලවිනිදර්ශනය එවා මගේ විස්තරය මම අධකාරරි මහත්මවැැකුවම කිව හරි දවසක් දෙන්නන් හෙට දවස ඔයා මේ තුන් දෙනාවම හම්බුවලා කතාගල්ලා මට පනිවිඩය කියන්න ඉන්න තැන කියන්න ම ඉතැන්ට එන්න ඔයා හම්බුවවෙන්නන්නේ කියලා එතකට අතුළගේ හවස හසස් තිබන කොඹ නාලන්ද විද්‍යා. ංක මහස නාලන්දගේ ඉන්න මේ හරිමං එතන් ටෙන්නක් කිය කිවවාම බද ද මගගේ දම ර බන්්ඩ ක හත්ම ුණගයින්න ගල විස්ත්‍රර ක ම තුමකවවා එමන අයිති මේ වැඩේ කරන්න බෑ මංහිනම් බෙන විකල්පෙකටේ යන්න. කියලා කිව්වා. තෙන්මං ඉතින්ම වැඩේ අදාසා තෑරිය. උපහනි ඩේ ගැන්න මට නිකක් අදසේ මතල මකද මදන්න ඉලට මස්ගේ උත්තේ මකද කියලා. ගම පහ පැහදිලිව දන්න ඉද තමයි අර වැඩ අතෑරන ම මෙතැට වියසල්ලලාව එන්න කොටම අයි මස් කෝහමහර යාර නිික ඒකන කාරම මොකක්ද ඉතිහාසේ බද්ධ වෙච්චකක් වගේ මිසාය ලීන්න මයි ත නොට මොකද ියවුනේ කියලා මග නෑස් මයි ත ද යි ර මට මොහද මොක නෑමේ කරන්න බැවිස් කියලා. රන්න ද ල් න ගට රන්න ෑ ටි ක්ෂ ර මකු සදද නෑ මි සදද බද නැතිකමට ම මේ ි ලන ම ස ල්ල මන්දිහා බල න්න. ඟ යි බිම් බලා ගත. තව පොි වෙලාග මිස්කවා කොල්ල වැඩ කරපා. මගේ ඩ පස්සට දාගන්න මක දුම්ට ඔවකු හොඳ බ්්‍රේ් එකක්වේ උඹ ඔය වැඩේ ඉවර කල්ලා වරෙන් එතකොට මම් මගේ වැඩේ පටන් ගන්න දැන් ඒ වෙනකොට ලෑනල් වෙන්ට්ගේ දින බුක් කරලා ඇන්ටිගන ලේකට මම එතකම් මං ඉතුල් ටික කරගෙන යන්න වැඩේ ඉවර කල්ලා වරෙන් පුළු පුළුවන් දවසට මේ ශටති නැති දවස් තිබුණනත් එදාට යේසල් වරෙන් මට කතාගල මම දයා මට හිතාගන්න බෑ මේ උත්තරේ මඟව ය ඇත්තමදමස් කියන්නේ ස්කෝ් ඇත්ත කියන්න. බෝක කරපා කියල කිව්වා. දැන් ඒක තමයි මගේ හ අත කත හරි ම අමාරු දැන්ගෙනාව වර්තමාන කතාවට. කෞෂල්ල තමයි මේ පලේ හවස් එක භාරව. හරි. තැ මේ පලේහවස් එක ඔයා අධ්‍යක්ෂණය කරන පලේක. භාර දූර චරිතයක් ය ාර දෙනො මේ ලේ වස්සික ඉන්න ශිල්පේ ප්‍රධාන භූමිකාව ඒල මේ ඇවිල්ල ඔයාට කියනවා මිස් මට මෙන්න මෙහෙම අවස්ථාවක් ඇවිල්ල තියෙනවා කිය මම මූන දීපු සිද්ධිය වගේ හා සමාන සිද්ධියයක් ඔයාට කියනවා එහෙම වනොත් කවශල්ලයා ප්‍රනාාන්දු මොකද අද දවසදෙන උත්තර. chiefly ජන அம்மா ඒකාල நாட்டுිකන්න කාලටඩිය. உங்கක් තත් වෙනස් අද. අද ැ ඒ කාල මටමතකයි බොහුව நாட்டுක්හ රදැංගොයා වගේ අය ගිහාන්ඉතිංාවනම් තියෙන சාන්ந்தනයක් කලාකමකරා ඇබැයි ඒ ගොල්ලා தනිකරම ජීවත්த்துන් வேண்டு நிෙම. යම් कि වැඩකට ගිය ඒක ආදායමක් ලබන්නම නෙමේ. ඒ ගිය තමන් එකක් நலු. sheep එෙක්වඩ ඉගෙනගන්නවා තමන්ට විශේෂ චරිත ලබෙනවා ඒව රංඟ පාණ්ඩෝනේ ඒකෙන් ලබන තෘප්ති ආස්වාදේ සහ ඒ ඒ තමන්ගේ ඉදිරි ගමන කියන එක මත. දැං තවය තනිකර ආර්ථිකය මත පිහිරලාදෙන්. යම්කිසිෙ අපිට දැන් නාට්‍යයක් පුහුණුවීම දී අපිට බස්වියදන්ත දෙනක තමයි කරන්න පුළ උපරීමද එතකොට කකාම ගැන කිව්වත්තම මට මෙන්න මෙහම චරිදයක් ලැබිල තියෙනවා කියලා පට ඉසල්හම ඔෝුගේ ආර්ථක ගැන ඉතන්ඩ වෙනවා අන්නේ හිතලා අපිට මේ එහාට මෙහාට කරගඩ සිද්ධ වෙනවා ඇතැම්විට ඒක තමයි යහුට යන් තු අපට මේ අත්්‍යක සමට අප පැහගණ් බැරිනම් අපිට හට ඒඒ හගේ ආර්ථිකය ගැන හිතල බලලා ඌට තීරණයක් ගණ්ඩ වෙනවා පිට වෙන කෙනෙ යොදා ගණඩනවා ඒ එක විදිාක් අනිත්‍යජය තමයි අපි ඉතින් නලු නිලිය පුහුණු කරලා මෙතන කරන්න ඔෝුන්ගේ දියුණුව සධානය එතකොට අපිට කියන්න බැහැ ඔයා මෙතන ඉන්ඩ අතන්ට අන්ඩ බැකයල් හුගේ දියුණුව නිවස්වාගනයන් නේද ඒක නිසා අද තත්වය සෑහෙන වෙනස් சீண හැබைති லா ஒවங்கே வாசிය ගැන හිතල தමයි අපි தீர்ණ ගන්න ඉති අපට சෑහண்ட விදිට අප நாட்டு வேට அலு தெங நல்ுலியோ போரோ கிீக்ராண்ட விளார்த்தணோ த்தம் நல்න් ரூப்பනි තිරගත கிර ඒක නිසා අපට දැ විकाල්පන්ට யண்ட සිද්ධ ලා ෙන උත්த்தரே து උත්රඇ උත් මහිතනයේ උත්තරය තුළම තියෙනවා මේ සෝමලතා සුබසිංහ මහත්මීගේ යම් ජායාවකුත්ති නවානේ දෙගන්න ඕ ඒ තුමේ ඉදාගත්ත ඒ තීරණය ඇය මවක්සා ගැහැනයක්වීම මහිතන විමෙනස් රිමි කෙනෙක් ගන්න තීරණට වැඩිය ඔහුන්ගාක් වෙලාවට මහිතන්නේ කාන්තාවන් ගන්න තීරණය තුළ තියනවා. යම් කිසි මාතෘත්වයක්කෝ පෙත්තමනයක් ෝ ඒක තියෙනවනේ පිරිමි කෙනෙ කීට වැඩිය ගන්න ඕක පොඩි ඊගෝයකෙන් ගන්නය අරකට දෙයන්නේ එන්නම් පල අ ඒ එකක් න මටහිතෙ එක තමයි ඒක තම මගේ මවවටා ගක් පිරිසක් හිටියනේ දරු දැරියෝ නේද ඒ ම දරණීය සිහිපත් කිරීමක්ක් එක මනක් කෞශල්ල සුංලතා සුබුසිංහ මහත්ම මේ අපි හැමදාම සිහිපත් කරන්නේත් අතිශ්‍ය ආදරයකින් ගෞරුවයකින් ඉතිං ඒකත්තෙක මංහිතනව අදදාපිට තියෙන කාලවවෙලාවමිච්චරයි කියලා. තින් බෝහම වටිනා කියන අදහස් රාශයක් කවශල්ල හර සමාජගතු වුණනා අපේ රසික සමාජයට ඉරි බූහම ස්තුූතියි ඔබේ වටිනා කාලය කැප කල්ලා අපිත්තක්ක මේ නැවත එකතු පහදනාට මේ අදහස් බෙදා හදාගන්න. ඔබ සියලු කටයුතු මේ පලේ හස්සක කටයුතු ඔබේ පෞද්ගලක කටයුතුත් සියලු දේම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකවේවා කියලා හදවති ම සුබ පත. මරත් මොකක කියල ගොග. ඇත්තටම මේ කොරෝනාා කාලේ තුළ ඉතින් අපි හිරවෙලා ඉඳල ජනක ඇවිල්ල නැවත අප අතීතයට ගෙන ගිහිල්ල අපිව නික නැවතත් උත්තේජනය කරා ම උත්තේජන කරවගේ අතීතය ගැනසා අපිකරපු වැඩකටයුතු ගැ කතා කරලා තවත් වැඩකරන්න. ආසාාව පුඩ්ඩක් ඇතිකර ඇති වුණා ඉතිං ඒකරත් ස්තූතියි මාවමී වැරිසටහනට සම්බන්ධ කරගත්තරත් ස්තුතියි. බොමස්තුතියි කෞුෂල්ල එහෙමලක් ජයන් ජෑම වේවා ල රාමගත සීමමයිමෙන් ඔප්ට ජනක කුඹුක්ගේ සමඳම සැල්සරමක්.